আই বোন পুতে যুব দাবসা খেমটনা পুতে দেখ আমি কহু গিয়ে দাবসে একে আনে ইয়ে আপি আরাম ব্যাপ গাত্তা দেদাস বিসি থুনে কয়া লাগে আপাতত সাপাইল বিভাগে গণিতে বিশেষ সন্দেহা আপি উপকার সম্মন্ত্রণ মালা অথবা আপি আটপেলা কোয়ালিটি লবা দে না ধাস করলা এই প্রজেক্টকে ফলবেনি দাবস আপি ইয়ে অবসান কলা এতপরে আদ দাবস পথে আপে দেবেনি দাবস মামা হিতা না বকালে হেম দারু এক মাকে আদ দাবসে সম্বন্ধ বেন কোটে ফলবেনি দাবসে সমহার সম্বন্ধ বেন বেন কোটে দারুয়াং আতে পে ডকুমেন্ট কোটে তিব্বাটে আদ দাবস সম্বন্ধ নে হেম দারু এক কাতে মবে ডকুমেন্ট কে আতে গেলা আপে হিতা নমা এ তমাই দারু নে প্রস্তার পাড়ে মে ডকুমেন্ট কে এতপরে প্রস্তার সহ সমীকরণ কে পাড়ন দেখি হেম ডকুমেন্ট সব বেন কোটে দালা তিয়েলা අද දවසේ අපිට ප්‍රස්ථාර වල තව පොඩි කොටසක් ඉතිරි වුණා ඊයේ කතා කරලා එතකොට ප්‍රස්ථාර පාඩමේ ඒ ඉතිරි වෙච්ච කොටස් ටික අද අපි සාකච්ඡා කරනවා ඊට පස්සේ පුතේ ඒ ඉතිරි කොටස ඒ ප්‍රස්ථාර වල ඉතිරි කොටස් අද සාකච්ඡා කරලා අනතුරුව අපිට වේලාව තිබුණොත් සමීකරණ පාඩමත් අපි අද දවසේම ආරම්භ කරනවා ඒත් එක්කම පුතේ අපි අද ඇවිල්ලා අඟහරුවාදානේ හිට බදාද හිට රෑ අපේ පන්දිය සුපුරදු දිනම පැවැත්වෙනවා ඊට පස්සේ බ්‍රහස්පතින්දක් තියෙනවා සිකුරාදරම් වාලට නැහැ ඊට පස්සේ සෙනසුරාද තියෙනවා ඒ විදිහට අපි ඔයාලට ටයිම් ටේබල් එක ඔයාලගේ ගෲප් එකට අපි දාලා තියෙනවා ඒ ගෲප් එකට දාලා තියෙන ටයිම් ටේබල් වලට අනුව ඔයාලා දරුවනේ පන්තියට සම්බන්ධ වෙන්න එතකොට මේ ඉතිරි දින ප්‍රමාණය හරියට බැලන්ස් කරගන්න බැලන්ස් කරගෙන ඔයාලගේ දරුවනේ වැදගත් වෙනවා යයි හැඟෙනවා නම් අපේ මේ උපකාරක සම්මන්ත්‍රණ මාලාව ඔයාලා දරුවනේ අපේ පන්තිත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉඳලා ඔයාලා ඒ අවශ්‍ය දැනුම් ටික ලබා ගැනීම සිද්ධ කරන්න. හරි. එතකොට පොදී අපි පහුගිය දවසේ ඒ කියන්නේ ඊයේ දවසේ අපි කතා කරා ප්‍රස්ථාර පාඩමේ පළවෙනි ගණන් පහක් දක්වා අපි සාකච්ඡා කළ අවසාර කළා. මොකද අපි ඔයාලත් එක්කම මේ සාකච්ඡාව මෙහෙවීම සිද්ධ කළේ මොකද මතකයි ඊයේ දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් ඔබ මතකයි ඊයේ දවසේ වැඩ කරපු විදිය. හොඳයි. එතනින් ඉස්සරහට පොතේ අපි එනවා අද දවසේ සාකච්ඡා කරන්න ප්‍රස්ථාර පාඩමේම. හරි ප්‍රස්ථාර පාඩමේ පොතේ අපි පළවෙනි ගණන් ටික සාකච්ඡා කරපු නිසා අපි දරුවනේ 6 වෙනි ගණන් ඉඳලා ඉස්සරහට තියෙන ගණන් වලට අද දවසේ අපි අවධානය යොමු කරනවා. ඒ නිසා පුතේ ඔයාලගේ දීලා තියෙන ප්‍රස්ථාර පාඩමට අදාළව ලබා දීලා තියෙන ડોකියුමන්ට් එකේ අපි එනවා පුතේ 6 වෙනි ගැටලුව සාකච්ඡා කරන්නට. 6 වෙනි ගැටලුව සාකච්ඡා කරන්න. 6 වෙනි ගැටලුවේදී පුතේ අපිට කියනවා y යනු x හි ශ්‍රිතයක් වෙනවලු. x හි අගය කිහිපයකට අනුරූප sorry ඔව් x ඔව් ඒක වෙන්නට ඕන y හි අගය කිහිපයකට අනුරූප x හි අගය ඇතුළත් කිරීමෙන් අසම්පූර්ණ වග පහත දීලා තියෙනවා. හරි. එතකොට ඔය දීලා තියෙන වගුවේ පුතේ උචි සිද්ධියක් තියෙන මෙන්න මෙතන. ආ. එතකොට ඔයාලට මේ තව කතන්දරයක් තියෙනවා. ඔය දීලා තියෙන 6 වෙනි ගානේ හරි ඔය දීලා තියෙන 6 වෙනි ගානේ දරුවනේ මේ ඔයාලට විස්තරයක් ලබා දෙනකොට මේ ඔය අගේ වගුවක් දෙනවනේ. ඔය වගුවේ පුතේ මේ එක තැනක මේ වටිනාකමක් වරට දීලා නැහැ. මම ඒ වටිනාකම වලට මේ ලබා ගන්න විදිහට කලින් මම මේ ඒ වගුවේ හිස්තැනට එන්න කලින් තව අගයක් ඔතන තියෙන්නට ඕනේ. ඒ අගය වලට දීලා නැහැ. මම ඒ අගය හොයා ගන්න තෙක් මම එන්නම් 7 වෙනි ගානට. 6 වෙනි ගාන ඔහොම පොඩ්ඩක් තියන්න. මම 7 වෙනි ගානින් පටන් ගන්නම්. ඔක පොඩ වේටිං ලිස්ට් එකේ තියන්න. 6 වෙනි ගානේ පොඩි තරක අඩුවක් තියෙන මම ඒක හදලාම ඔයාලට කියන්නම්. 7 වෙනි ගානින් මම ආරම්භ කරන්නම්. දීලා තියෙන සමීකරණය y සමානයි x වර්ගය ඍණ 2x කියන කෙනා y සමානයි x වර්ගය ඍණ 2x කියන සම්බන්ධතාවයයි අපිට දෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා පොතේ මේ මුලින්ම මෙන්න මෙයාගේ පළවෙනි කොටසට අදාළව කියනවා x සමානයි 3 විට. පළවෙනි කොටස කියන පොතේ x සමානයි 3 විට y වලගේ යැපෙන් අහන්නේ. උතරට ඔය ආදේශකල උත්තරේ ගන්න නම් පුළුවන්. හරි x සමානයි 3 දාලා y වලගේ ආදේශ කරලා ගන්න පුළුවන්. ටග් ගාලා බලන්න පුතේ ඔයාලා මං හිතන්නේ මේ x සමානයි 3 විට y වලගේ හොයලා ඇති. හොයපු නැති කෙනෙක් කිනවන ටග් ගාලා මේ සමීකරණයට ආදේශ කළා මුලික හොයන්න බලන්න. මට හොයලා බලන උත්තරේ දාන ටග් ගාලා ඔයාලට මාත් එක්ක චැට් කරන්න පුළුවන්. ඉක්කොරින් බලන්න x සමානයි 3 ආදේශ කළා 7 වෙනි ගානට මේ සමීකරණයට y වලගේ හොයලා මට බලන්න කියන්න. කීයක් දෙන්න කියලා. y සමානයි 3. y සමානයි 3යි.
හරි අනිත් අයත් බලන්න උත්තර ගන්න. හරි අනුෂ්කගේ උත්තරේ නම් හරි බලන්න අනිත් අයත් මට බලන්න ට්‍රයි එකක් දෙන්න බලන්න. ජමන තුනද ඕනේ අනිත් අයත් උත්තර දාගෙන දාගෙන යනවා. ඔව් කොයි සමානයි තුනයි කියලා කියනවා. හොඳයි දැන් ඒ කියන්නේ ඔයාලා මේ ගාන හදන්න නැති සමහරට ගෙදරින් එක වඩාත් හොඳයි. එහෙම තමයි සම්බන්ධ වෙන්නට ඕන. එතකොට මේ සමීකරණයට මෙන්න මේ වටිනාකම ආදේශ කරමු. x වර්ගයේ x කියන දේ 3යි 3 වර්ගය ඍණ 2 වාරයක් 3යි 3 වර්ගය කියන්නේ 9යි 2 වරක් 3 කියන්නේ 6යි 9න් 6ක් ගියොත් උත්තරයක් වෙනවා 3ක් කියලා y සමානයි 3යි. හරි ඔන්න පුතේ ඔයාලට පළවෙනි කොටසට අදාළ වටිනාකම නම් ලැබෙනවා. ඒක වඩාත් හොඳයි. ඊට පස්සේ පුතේ කියනවා පළවෙනි කොටස හරි දෙවෙනි කොටස කියනවා සම්මත අක්ෂ පද්ධතියක් සහ සුදුසු පරිමාණයක් වෙලාගෙන ඉහත අගය වගුවට අනුව දීලා තියෙන ත්‍රිතයේ ප්‍රස්ථාරය කඩදාසිය කඩින්න. ඔයාලා ළඟ ප්‍රස්ථාර කොළයක් තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔයාලා ඔය කොටු කොළයක ඔයාලා ප්‍රාමණයට ප්‍රස්ථාරය නැගත්තත් ගැටලුවක් නැහැ. එතකොට දරුවනේ මේ දීලා තියෙන සීමාව x වල ඍණ දෙකේ ඉඳලා ධන 4 දක්වා ප්‍රස්ථාරය ගන්නට වෙනවා. y වල එතකොට දරුවනේ ධන 8ක් ඉඳලා යනවා ඍණ 1 දක්වා. එතකොට මේක ඍණ පැත්ත නම් අඩුයි පොඩ්ඩයි තියෙන ධන පැත්ත තමයි වැඩි වෙන්නේ. එතකොට මම ප්‍රස්ථාරය අඳිනවා. ඒ නිසා පොතේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් මම අඳිනවා. මේ අගේ y අක්ෂයේ ඍණ පැත්ත අඩුයි. මම ගන්නවා මෙහෙම. මේ y අක්ෂය x අක්ෂයේ ඉන්නට ඕන ඍණ 6 ඍණ 1 ඉඳලා sorry ඍණ 2 ඉඳලා ධන 4ක් දක්වා. හරි 2යි 4යි 6යි 8යි කියලා ගන්නවා. මෙයා 2යි මෙයා 2යි 4යි මේ පැත්ත ඍණ පැත්ත 2යි 4යි 6යි ඔය පැත්ත ධන පැත්ත. එතකොට අපි ඔය අක්ෂ පද්ධතිය තුල පොතේ ඔය ප්‍රස්ථාරය නිරූපණය දැන් කරනවා. එතකොට එන්නේ ඍණ 2ට ධන 8යි ඍණ 2ට ධන 8යි මේ වගේ තැනක ඍණ 1ට ධන 3යි මේ වගේ තැනක බිින්දුවට බිින්දුවයි 1ට ඍණ 1යි 2ට බිින්දුවයි 3ට ධන 3යි 3ට ධන 3යි 4ට 8යි සංවේදික ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට දරුවනේ මේ ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට අපිට පොතේ ලැබෙනවා. මේ ප්‍රස්ථාරය මුදේ මේ විදිහට ගත්ත අය බලන්න මට කියන්න. මේ විදිහට ආපු කට්ටිය බලන්න. ඔව් ඇවිල්ලා තියෙනවා. ඔව් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. අඩුපාඩු තියෙනවා නම් ටක් ගාලා බලන්න මේ ප්‍රස්ථාරය අරගෙන ඉවර කරන්න. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් ඉක්මනින්ම ප්‍රස්ථාරය අරගෙන ඉවර කරන්න බලන්න. ප්‍රස්ථාරය අරගෙන බලන්න ටක් ගාලා. ඉස්පස් කරලා ගමු අපි. බලන්න ඉතිරි 3 4 5 කියන කොටස් වලට පට්පට් ගාලා බලන්න උත්තරේ දාන්න බලන්න පොතේ උත්තර ටික ගාලා බලන්න 3 4 5 කියන කොටස් වලට උත්තර ටික අරගෙන මට දාන්න බලන්න උත්තර ටික කොහමද තියෙන්නේ කියලා 3 4 5 කියන කොටස් වලට උත්තර ටික. තුන හතර පහ කොටස් වලට උත්තර ටිකක් දාන්න. තුන හතර පහ තුන හතර පහ පඩසරට උත්තර ටික ලියන්න බලන්න.
ටික දාන්න බලන්න 3 4 5 50 රට උත්තර ටික අරන්. හරි. අනිෂ්ක බලන්න උත්තර ටික දාන්නකොට කොහොමද දෙන්නේ කියලා සමීකරණ ටික මේ අසමානුපාතික ඛණ්ඩාංශ ටික බලන්න දාන්න මට ටෙක්ස්ට් කරන්න බලන්න. නිත් මී මට බලන්න දාන්නකොට උත්තර ටික අනිත් දරුවෝ ටිකක් දාන්න සමින්ද බලන්න උත්සාහ කරන්න බලන්න උත්තර ටික ගන්න. කණ්ඩාංක නම් දාලා තියෙනවා අනුෂ්ක. එයා කණ්ඩාංකේ හරි අනුෂ්ක උදේ. අනිත් දේවල් අනිත් කොටස් තුන හතර සඳහත් බලන්න උත්තර ටික ගන්න. ඔය ට්‍රයි එක දෙන්න බලන්න. නිත්මි පුතේ ඔයාගේ මේ අර හැරුම් ලක්ෂයේ කණ්ඩාංකේ නම් පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා වගේ. නිත්මි පොඩ්ඩක් බලන්න පුතේ හැරුම් ලක්ෂයේ කණ්ඩාංකේ චුට්ටක් එහෙම වෙලා තියෙනවා. හරි. මම හදන්නද බලන්න බලගේ තවලා යයි නැත්තම් බල තුන්වෙනි කොටස කියනවා පොතේ ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂයේ කණ්ඩාංකය. හැරුම් ලක්ෂය කියන්නේ මෙන්න මෙතනනේ, මෙන්න මෙතන මේ ටර්නින් පොයින්ට් එක. මේකේ කණ්ඩාංක අහන්නේ. එතකොට මෙතන x වල කීයද? 1යි. y වල කීයද? ඍණ 1යි. එතකොට x වල 1යි y වල ඍණ 1යි. එතකොට මෙතන තුන්වෙනි කොටස කියන්නේ හැරුම් ලක්ෂයේ කණ්ඩාංකයනේ. හැරුම් ලක්ෂයේ කණ්ඩාංකය පොතේ 1 ඍණ 1. 1 ඍණ 1. ඔන්න හැරුම් ලක්ෂයේ කණ්ඩාංකය. හරි හොඳයි. හතර දීලා තියෙන වර්ගජ ශ්‍රිතය y සමානයි මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න මෙයාගේ a සහ b කියන සංඛ්‍යා දෙකක් කියලා කියනවා. දැන් අපිට දුන්න සමීකරණය මොකක්ද? y සමානයි x වර්ගය ඍණ 2i x නේ. හරි. දැන් මේ වගේ සම්බන්ධතාවයක් අපි පොතේ මතකයි වලට ඊයේ දවසේ පන්තිය තුල අපි කතා කළා. මේ රටාවක් අපි කතා කළානේ. ඒ කියන්නේ මෙයාව ලියන්න පුළුවන් පුතා x ඍණ 1 වර්ගය කියලා. දැන් මේක ප්‍රසාරණය කරොත් කොහොමද දෙන්නේ? පළවෙනි පදේ වර්ගය එනවා. x වල වර්ගයක් එනවා. ඒක හරි. මේ දැන් විරුද්ධ දෙකෙන් වඩනම ඍණ 2i x එනවා. ඒකත් හරි. පස්සේ පැත්තේ පදේ දෙනෝනේ නියත පදයක් පුතා. නියත පදේ වර්ග වෙනකොට ඍණ 1 වර්ගය කියන්නේ කීයද? ධන එකක් එනවා. හැබැයි මේ ප්‍රකාශනය තුළ ධන එකක් තියෙනවද? නැහැ. ඒ හැදෙන ධන එක නැති කරන්නම ඍණ එකක් දානවා. එතන ධන එකට මේ ඍණ එක කැන්සල් වෙලා ගිහිල්ලා උඩ තියෙන්නේ මෙන්න මේ පද දෙක විතරයි එන්නේ. මතකයිනේ? හරි. දැන් ඔහොම ගත්තට පස්සේ අපිට මෙයාව ලියන්න පුළුවන් වෙනවා. අපි අහන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න. ඕනනම් තව ටිකක් මේක ලියනවා x ඍණ 1 වර්ගය කියලා දාලා ධන ඍණ 1 කියලා වෙනවම ලියනවා. හරිද? එතකොට a හා b යන සංඛ්‍යා දෙකක් කියලා කියනවනේ. එහෙනම් ලියනවා සිම්පල් a කියන්නේ කීයද මේ තියෙන විදිහට? 1යි. සිම්පල් b කියන්නේ කීයද? ඍණ 1යි. ඔන්න පුතේ a සහ b හොයාගෙන ප්‍රකාශනය මෙන්න මේ විදිහට ලියාගත්තා. ඔන්න ප්‍රකාශනය නැත්තම් සමීකරණය වෙන්න a වල වටිනාකම ධන 1යි b වල වටිනාකම පුතේ ඍණ 1යි. හරි, ඔය ටික පැහැදිලිව නෝට් කරගන්න බලන්න. හරි, මේ විදිහට ඔන්න ලැබිලා තේරෙනවා. හරි, අඩුපාඩු තියෙනවා නම් අපි ඒ ටික හදාගනිමු. ටග් ගාලා ටික බලන්න, නෝට් කරන්න. හරි, අඩුපාඩු හදාගමු පුතේ. ලීසි ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. හරි, වැඩේ හරි නේද? හොඳයි. ඊට පස්සේ පුතේ ඔයාලගෙන් අහනවා y වල රේන්ජ් එක නැත්තම් පරාසය දෙනවා ඍණයේ කියලා ධන තුන දක්වා. ඒ කියන්නේ ධනනේ y වල වටිනාකම ඍණ 1 ඉඳලා ධන 3 දක්වා.
ප්‍රාන්තරය තුළ ශ්‍රිතය වැඩිවන එක්සි ප්‍රාන්තරය හනවා. හරිද? ඒ කියන්නේ වයිවල ඍණයක කියන්නේ පොතේ වයික්ෂ ඍණයක කියන්නේ මෙතන. වයිවල ධන තුන කියන්නේ පොතේ වෙන මෙතන. හරිද? ඔය ප්‍රාන්තරය තුළ මෙන්න මේ දෙන්න අතර ශ්‍රිතය වැඩිවන එක්සි අගේ ප්‍රාන්තරය. ශ්‍රිතය වැඩි වෙනවා කියන්නේ මෙතනද මෙතෙන්ට මොකද වෙන්නේ පොතේ ශ්‍රිතය වැඩි වෙනවා. මෙතනද මෙතෙන්ට මොකද වෙන්නේ පොතේ ශ්‍රිතය අඩු වෙනවා. අපෙන් වැඩි වෙන ප්‍රාන්තරය හන නිසා පොතේ මෙතන ඉඳලා මෙතෙන්ට වැඩි වෙනවා. මෙතන කියලා කියන්නේ පොතේ අපි දන්නවා එක්සල 3යි. මෙතන ප්‍රාන්තරය කියන්නේ එක්සල පොතේ ධන 1යි. එහෙනම් ඇත්තටම මේ ශ්‍රිතය වැඩි වෙන්නේ මොකද බලන්න. මේ ශ්‍රිතය වැඩි වෙන්න පොතේ ඇත්තටම එක්සල 1 ඉඳලා එක්සල 3 දක්වා. ඇයි මෙතන ඉඳලා මේ දක්වා ශ්‍රිතය වැඩි වෙන්නේ? මෙතන ඉඳලා මේ දක්වා පොතේ ශ්‍රිතය වැඩි වෙනකොට එක්සල 1 ඉඳලා එක්සල 3 දක්වා වෙනස් වෙනවා. ඇත්තටම එතකොට දරුවනේ එකේ ඉඳලා තුනට සමාන වෙන්න පුළුවන් මේ ප්‍රාන්ත මේ අසමානතාවය තුළ. මොකද y වල මෙතන සමානයි තුන කියලා කියන්නේ. මේක y සමානයි තුන රේඛාවනේ. එතකොට ඇත්තටම මේ ප්‍රාන්තරය වෙන්නේ මොකද? අපිට ලියන්න පුළුවන් පස්වෙනි කොටසේ උත්තරය x වල වටිනාකම 1යි 3යි අතරට තියෙන්නේ. තුනට සමාන වෙන්න පුළුවන්. හරිද? තුනට සමාන වෙන්න පුළුවන්. එකට සමාන වෙන්න නම් බැහැ වෙයි කියලා තියෙන ප්‍රාන්තරය තුළ. එතකොට x අගේ ප්‍රාන්තරය වෙන්නේ x එකට විශාලයි 3ට කුඩා හෝ සමානයි. මෙන්න පොතේ ප්‍රාන්තරය. මේ විදිහට තියනවා නම් ඔයාලගේ උත්තර ටික හරි. අඩුපාඩු තියනවා නම් හදාගන්න. අඩුපාඩු තියන දරුවෝ හදාගන්න. 7 වෙනි ගාන හරි. හරි. දැන් අපි එමු පොතේ 6 වෙනි ගානට. 6 වෙනි ගානට අපි එමු. 6 වෙනි ගානට ගොතරින් පස්සේ මේක අඩුපාඩු තියන එක හදාගන්න. හදාගෙන 6 වෙනි ගානට අපි යමු. හරි. 6 වෙනි ගානකදී දත්ත වගේ පොඩි තරක පුංචි වෙනසක් වෙලා තියෙනවා. මම ඒක ඔයාලට ලබා දීම සිද්ධ කරලා ඉන්නම්. හරි. හොඳයි. මෙතන අඩුපාඩු තියෙනවා නම් රංගන හදලා ඉවර කරගන්න. මම හිතනවා අඩුපාඩු නම් මෙතන ඇති දැන් කියලා. හරි. ඔන්න මේක මකන්නම්. මම මකන්නම්කෝ. හරි. හොඳයි. ඊට පස්සේ අපි එන්න පොතේ 6 වෙනි ගානට. 6 වෙනි ගාන දීලා තියෙන තොරතුරු ටික අරන් අපි ඒ අනුව පොතේ උත්තර ගන්න උත්සාහ කරමු. හරි. 6 වෙනි ගාන. 6 වෙනි ගානේ පොතේ මොකක්ද කියන්නේ කියලා චිත්තම් බලන්නකෝ. අපි කපාර කොපලම අර ආරම්භයක් විදියට අපි ගත්ත 6 වෙනි ගාන. හරි. 6 වෙනි ගානට එන්නකෝ. 6 වෙනි ගාන කියනවා ප්‍රස්තාරයක් අඳින්න අගේ වගුව දෙනවා. ඔයි දීපු අගේ වගුව පොතේ එක තැනක වටිනාකම් වල පුංචි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. මම ඒකත් ඉස්සර කියලා ඉන්නම්. හරි, මම මේ කරන් යන්න පුතේ 6 වෙනි ගාන. 6 වෙනි ගානේ ඔයාට එම වටිනාකම් ටික දෙනකොට මෙයා x මෙයා y කියනකොට මෙතන ඍණයක ගැටලුවක් නැහැ. බිංදුව ධන 1 ධන 2 ධන 3 කියලා වටිනාකමක් තියෙනවා. ඒක දීලා නැහැ. 4 5 මෙයා ඍණ 6යි, මෙයා 1යි, මෙයා ඍණ 2යි, මෙයා ඍණ 3යි. මෙතන ඍණ 2ක් කියලා වටිනාකමක් තියෙන්න ඕන. මෙතන හිස්තැනක් තියෙන්නේ. මෙයා ධන 6යි. මෙතන ඍණ 6ක්ද කොහෙද තියෙන්නේ? මෙතන ධන 6ක් කරගන්න. මම මේ බෝඩ් එකේ මම මේ يعني බෝඩ් එකේ ඇඳලා තියෙන විදිහට දරුවන වාගේ අගේ වගේ පුරව ගන්නකෝ. මුලින් මේක කරගන්නකෝ. හරි, මෙතන ධන 6ක් තියෙන්නේ. හරි. ඉවරයි නේද? ඊට පස්සේ පුතාලට මොකද්ද කියන්නේ? පළවෙනි කොටස කියන්නේ පොතේ ශ්‍රිතය වර්ගජ නැත්නම් වර්ගජ ශ්‍රිතෙහි සමමිතිය සලකලා x සමානයි 4 වන විට y වලගේ ගන්න කියලා කියනවා. සමමිතිය සලකීමෙන් ගන්න කියන්නේ පොතේ සමමිතිය සලකීමෙන් තමයි y වලගේ අපිට හොයන්න කියලා කියන්නේ. එතකොට සමමිතිය සලකනවා කියලා කියනකොට හොඳට බලන්න මෙයාගේ බලන්නක y වල කණ්ඩායමක මෙතන රිනේගෙත් මෙතන මේ සම්මිතිය සලකනකොට දෙපැත්තේ මේ වටිනාකම් ගත්තහම පුංචි වෙනසක් ඇතර තියෙනවා නේද? ඒ කියන්නේ මෙතන මේ මෙතන ධන 6ක් දාගන්න. මෙතනත් ධන 6ක්. ඍණ 6ක් නෙමෙයි, ඒකත් ධන 6ක් කරගන්න. ඒකට තව සම්මිතිය එන්න ඔයාලට. හරි.
දැන් ඔයාලට සමමිතිය ගත්තාම මෙන්න මෙහෙම ලැබිලා තියෙන චුට්ටක් බලන්නකො. සමමිතිය ගත්තාම මේ y වල හරි බල බලන්න මෙතන ඍණ 6 ධන 6යි මෙතන ධන 6යි මෙතන 1යි මෙතන කීයක් හරි තියෙන්න ඕන ඍණ 3යි මේ පැත්ත ඍණ 3යි මෙතන තමයි ටර්නින් පොයින්ට් එක මේක ඍණ 3. ඔබ බලන්නකො මෙයා ඍණ 3 වෙලා තියෙනවා y වල. එතකොට මෙතන y වල ඍණ 2 ඍණ 2 මෙතන ධන 1 මෙතනත් එහෙනම් ඉන්නවට කියලා. සමමිතිය බලන්නකො ඔබ බලන්න ධනයක අන්න රයිට්. ඔව් ධන 1යි මෙතන ඍණ 3 කියන කෙනා වටා තමයි පොදේ දෙපැත්තට ඍණ 2 ඍණ 2 කියලා ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මෙතන ධන 1 නම් මෙතන ධන 1 වෙනවා. මෙතන ධන 6 නම් මෙතන ධන 6 වෙනවා. එතකොට මෙතන වෙන්නේ කෙලින්ම දරුවනේ x x වල 4ක් ඇති y වල 1යි. එතකොට සමමිතිය සලකලා තමයි අපිට x වල 4ක් වෙනකොට y වලගේ ගන්න කියලා කියන්නේ. එතකොට y වලගේ කීයද? 1ක් කියලා ගන්නවා. ඒක මේ වෙන මොකුත් ගණනය කිරීමකින් තොරව තමයි කෙලින්ම ගන්නෙ. ඒකද උත්තර ලියනවා පළවෙනි කොටසට x සමානයි 4 විට y සමානයි 1ක් වේ. ඔන්න කෙලිම ලිව්වා. ඒක සමමිතියෙන් ලියන්න කෙලිම උත්තරේ ලියන්නයි තියෙන්නේ. ඒකට පුතේ කිසිදු ගණනය කිරීමක් නැහැ. හරි. ඒක හැමම වාක්‍යයක් විදිහට ලියන්න. ලියලා ඉවර වෙලා ඔන්න එනවා දෙවෙනි කොටසට. අපෙන් අහනවා මේ වර්ගජ ඔය සමීකරණයට අනුව පොදේ ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. තාම මේ අපි අඳින ප්‍රස්ථාරයේ සමීකරණයක් අපි තාම දන්නේ නැහැ. තාම දන්නේ නැහැ. හරි. දැන් ඔය තොරතුරු වලට අනුව පොදේ ප්‍රස්ථාරය අඳින්නයි තියෙන්නේ. උතලට අදාළ ප්‍රස්ථාරය අඳින්න බලන්න. මේ තොරතුරු වලට අනුව y වල x වල ඍණ එකෙන් පටන් ගන්නෙ. එතකොට y වල ඍණ 3 විතරයි අවම යන්නේ. උපරිම ධන 6ක් දක්වා යනවනේ. හරි. මේව ප්‍රස්ථාරයි. මේක y අක්ෂය. හරි. 2යි 4යි 6යි 2යි 4යි මේක දින පැත්ත 2යි මේ වරින 2 4 6 මේව ධන. හරි. දැන් ප්‍රස්ථාරය අඳාම උත වලට එනවා x වල ඍණ 1ට y වල ධන 6යි ඍණ 1ට y වල ධන 6යි මෙතන එනවා x වල බිංදුවට y වල ධන 1යි මෙතන එනවා x y x වල 1ට y වල ඍණ 2යි මෙතන එනවා x වල 2ට y වල ඍණ 3යි මෙතන එනවා x වල 3ට y වල ඍණ 2යි මෙතන එනවා x වල 4ට y වල ධන 1යි මෙතන එනවා x වල 5ට y වල ධන 6යි මෙතන එනවා. ඔය ප්‍රස්ථාරයේ ලක්ෂ ටික යා කරනවා. ලක්ෂ ටික යා වුණාට පස්සේ ඔන්න ඔය ආකාරයට ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා. හරි. මේක තමයි අපට ලැබෙන ප්‍රස්ථාරය. හරි. මම හිතනවා අඩුපාඩු රහිතව ආරණ ප්‍රස්ථාරය ලැබිලා ඇති කියලා. හරි. ප්‍රස්ථාරය අද ගන්න බලන්න ටග් ගාලා. ටග් ගාලා ප්‍රස්ථාරය දින බලන්න. ප්‍රස්ථාර දින බලන්න. හරි. කොණින් අඳින්න. ප්‍රස්ථාරය දගන්න ටග් ගාලා. ප්‍රස්ථාරය දැකට පස්සෙමුදී පතරින් එහාට දෙන කොටස්වලට ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. දැන් පළවෙනි කොටස අහන්නේ මොකක්ද? x අගය බිංදුවේ සිට දෙකටෙක් වැඩි වන විට y හැසිරීම විස්තර කරන්න. x වල අගය බිංදුවේ සිට දෙකටෙක් x වල අගය බිංදුවේ ඉඳලා දෙකටෙක් වැඩි වෙන තෙක් නැත්නම් වැඩි වෙන විට y හැසිරීම. හරි. බලන්නකෝ x බිංදුවේ ඉඳලා දෙක දක්වා වැඩි වෙනවලු. ඔව් x බිංදුවේ ඉඳලා දෙක දක්වා වැඩි වෙනවා. x වලගේ බිංදු විතර දෙක දක්වා වැඩි වෙනකොට y වල වටිනාකම මොකද වෙන්නේ පොදේ? එකේ ඉඳලා මෙතන තියෙන ඍණ 3නේ. එකේ ඉඳලා ඍණ 3 දක්වා මොකද වෙන්නේ? අඩු වෙනවනේ. මම බලන්න x වලගේ පොත x අක්ෂයේ බිංදු ඉඳලා දෙක දක්වා වැඩි වෙනකොට y වලගේ ඊට අනුරූපීව ධන එකේ ඉඳලා ඍණ 3 දක්වා මොකද වෙන්නේ පොදේ? අඩු වෙනවනේ. මම කියලා දෙ තේරුණාද? අය අහන්නකෝ මේ x අක්ෂයේනේ x අක්ෂයේ වටිනාකම පොදේ මෙතන බිංදුවයි මෙතන දෙකයිනේ. x අක්ෂයේ වටිනාකම බිංදු ඉඳන් 2 දක්වා වැඩි වෙනකොට y වලගේ මුදේ ධන 1 ඉඳලා y වලගේ ඍණ 3 දක්වා මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද මම කියලා දෙන්නේ නේද? y වලගේ ධන 1 ඉඳලා
වයි වලගේ දරුවනේ ඍණ 3 දක්වා අඩු වෙලා යනවා. ඔන්න ඕක තමයි සිද්ධ වෙන දේ. අපි එක ලස්සනට ලියමු මෙන්න මෙහෙම. ලියන්නක පොතේ අතර x යගේ බිංදු ඉඳන් 2 දක්වා වැඩි වෙනකොට y හැසිරීම විස්තර කරන්න. හරි. ඔලියන පොතේ මෙහෙම y වල හැසිරීම ලියන්න. මෙහෙම ලියන පොතේ y හි අගය y හි අගය ධන 1 සිට වයිහි අගය ධන 1 සිට වයිහි අගය ධන 1 සිට වයිහි අගය ධන 1 සිට ඔය 1 සිට ඔය 1 සිට ඍණ 3 දක්වා අඩුවේ. වයිහි අගය ධන 1 සිට ඍණ 3 දක්වා අඩුවේ. ඍණ 3 දක්වා අඩුවේ. ඍණ 3 දක්වා අඩුවේ. කියලා දාල යටින් මෙන්න මෙහෙම ලියන්න. යට ඍණෙන් ලියන්න එක තව ටිකක් විස්තර කරලා ලියන්න. යඩු වෙන එක 1 ඉඳලා පොතේ y වලගේ ධන 1 ඉඳලා බිංදුව දක්වා ධනව අඩු වෙලා බිංදුවේ ඉඳලා ඍණ 3 දක්වා ඍණ අඩු වෙනවා. ඒක තව ටිකක් මම ඔන්න විස්තර කරනවා. ඔන්න බලන්නකො. අඩු වීම තමයි වෙන්නේ 1 ඉඳලා 3 දක්වා පහළට යන ප්‍රස්ථාරය. හැබැයි 1 ඉඳලා බිංදුව දක්වා y වල මෙතන මෙතෙන්ට ධනව අඩු වෙනවා. මේක ධන කලාපයනේ. ඊට පස්සේ බිංදුව ඉඳලා ඍණ 3 දක්වා ඍණව අඩු වෙන්නේ. ඒකත් ලියමු යටින්. යටි ලියන පොතේ එකේ සිට බිංදුව තෙක් එකේ සිට බිංදුව තෙක් වයි වලගේ එකේ සිට බිංදුව තෙක් ධනව අඩුවේ. එකේ සිට බිංදුව තෙක් ධනව අඩුවේ. එකේ සිට බිංදුව තෙක් ධනව අඩුවේ. එකේ ඉඳලා බිංදුව දක්වා ධනව අඩුවේන්නේ. ධනව අඩුවේ. ඊළඟට කියන්නේ බිංදුවේ සිට බිංදුවේ සිට ඍණ 3 දක්වා බිංදුවේ සිට ඍණ 3 දක්වා ඍණව අඩුවේ. බිංදුවේ සිට ඍණ 3 දක්වා ඍණව අඩුවේ. ඍණව අඩුවේ. ඍණව අඩුවේ. ඊළඟට කියනවා මොකද 4 ඍණ කොටස වර්ගජ ශ්‍රිතය y සමානයි x ඍණ a වල වර්ගය දන b ආකාරයට ප්‍රකාශ කරන්න. හරි. දැන් පොතේ මෙයාගේ අවමගයයි සමමිතික අක්ෂයයි දන්නවනම් අපිට ඒක නෝට් කරන්න පුළුවන් නේ. දැන් අපි ඊයේ ඉඳලා කතා කරපු ප්‍රශ්න වල මේ කතන්දර ටික තිබුණානේ. මේ ප්‍රස්ථාරයේ පොතේ සමමිතික අක්ෂයේ මෙන්න මෙතනින් දී දෙක හරහා යන්නේ. හරි. එතකොට මෙතන x සමානයි 2 කියන්නේ සමමිතික අක්ෂයේ නේද? දැන් සමමිතික අක්ෂයේ දෙක හරහා යනවා නම් අපිට ඕක ලියන්න පුළුවන් නේද? ඇවිල්ලා පස්වෙනි කොටස උත්තරේ ලියනකොට හරි පස්සේ කොටස උත්තර දෙනකොට ලියන්න පුළුවන් නේද පුතේ y සමානයි සමමිතික අක්ෂයේ තියෙනවා නම් දරුවනේ x සමානයි 2 හරහා යනවා නම් මෙතන ලියන්න පුළුවන් නේද පුතේ x ඍණ 2 කියලා වර්ගය. ඊළඟට මේ ප්‍රස්ථාරයේ පුතේ අවම අගය කීයද? ඍණ 3යි. අවම අගය ඍණ 3යි නේද පුතේ. කෙලින්ම මෙයාව පිටිපස්සට දානවා කෙලින්ම අවම අගය මේ විදිහට. එතකොට x ඍණ 2 කියපු ගමන් සමමිතික අක්ෂයේ x සමානයි 2ක් කියලා එනවා. අපි ඊයේ ගණන් වලේක කතා කළා. ඊට පස්සේ ඍණ 3 කියන නියත පදයේ දාපු ගමන් පොදේ මෙයාව කෙලින්ම අර ටර්නින් පොයින්ට් එක මෙයාගේ පොතේ අර අවම අගය අවම අගේ වටිනාකම තමයි කෙලින්ම මේ ප්‍රස්ථාරයේ පිටිපස්ස කොටස දෙන්නේ. හරිද? එතකොට පොතේ අපිට මේ ප්‍රස්ථාරයේ ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සමීකරණය ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ එතනදී අපි මේ ලියන්න පුළුවන් පොදේ මෙයාගේ ඕන නම් තව ටිකක් මම විස්තර කරනවා. මෙයාගේ සමමිතික අක්ෂය අපිට කෙලින්ම කියන්න පුළුවන් පුතා x සමානයි 2යි. හරිද? මෙයාගේ අවම අගය සමානයි පුතා ඍණ 3යි. ඔන්න ඔය දෙන්න අනුව තමයි මම මේ ප්‍රස්ථාරය මේ විදිහට නෝට් කරලා තියෙන්නේ. හරිද? සමමිතික අක්ෂය x සමානයි 2ක් වෙනකොට ප්‍රස්ථාරය මෙහෙමත් අවම අගය ඍණ 3ක් වෙනකොට ප්‍රස්ථාරයට එයාව එකතු කරපු වටිනාකම මේ විදිහට අපිට පුතේ නෝට් කරන්න පුළුවන්. එනිසා ඉක්මනින් පුතේ මේ තත්ත්ව එකම මේ සමීකරණය ලියා ගන්න. සමමිතික අක්ෂය කියන්නේ x සමානයි එතකොට 2යි. අවම අගය කියන්නේ ඍණ 3යි. එතකොට අපිට 얘 දෙන්න පාවිච්චි කරලා ලියන්න පුළුවන් y සමානයි x ඍණ 2 වර්ගය ඍණ 3ක් කියලා. අනේ ගිය සතිය කියන්නේ ඊයේ උදේ කතා කරපු ගණන් වල යෙදීම් ටිකක් තමයි අපි දැන් ওই කතා කරගෙන යන්නේ. හොඳයි. මේ සමීකරණය මේ විදිහට ආපු දරුවෙක් බලන්න මට කියන්න මේ සමීකරණය මේ විදිහට ආපු කෙනෙක් අනුෂ්කාවද මෙත්මි ආවද පුතේ උත්තර මේ විදිහට පොඩ්ඩක් බලන්න. ඒක සර් හදන්න බැරුණා අර වගුවේ දීප ප්‍රශ්නේ. ඒක පොඩි සීන් එකක් වුණානේ. හරි එහෙනම් අනිත් දරුවන්ටත් ඒ ප්‍රශ්න වල ඇති මං හිතන්නේ. හරි හොඳ දැන් අපි 6 වෙනි ප්‍රශ්නේ හරි 7 වෙනි ප්‍රශ්නේ හරි 6 7 ප්‍රශ්න දෙක හරි
ඊට පස්සේ පොතේ එනවා අපි 8 වෙනි ප්‍රශ්නයට. හරි. 8 වෙනි ප්‍රශ්නයටත් ඇවිල්ලා පොතේ ඔයාලා තනියම ඔය කියන වර්ගජ සමීකරණයට ගැලපෙන x වල අගේ එක ආදේශ කරලා y වල අගේ හොයාගන්න බලන්න එකක් ගාලා හැමෝම උත්සාහ කරන්න බලන්න. හරි උත්සාහ කරලා ගන්න බලන්න. හැමෝම උත්සාහ කරලා උත්තර ගන්න බලන්න. තනියම වලට ඒකත් දෙන්න 8 වෙනි ගන්න හදන්න. අටවෙනිදාන උත්තරේ ගන්න බලන්න හැමෝම තනියම හදන්න උත්සාහ කරන්න. අටවෙනි ගන්න උත්තරේ ගන්න බලන්න තනියම. තනියම උත්තරයක් අරන් බලන්න දාන්න කියලා ආවේ කියලා. x සමාන එක ආදේශ කරාට පස්සේ y වලගේ කීයද කියලා චුට්ටක් බලන්න. දාලා තියෙන උත්තරයක් හරි අනිත් පැත්ත බලන්න try එකක් දෙන්න බලන්න උත්තර දෙක ගන්න. පගුවේ ස්ථානට තියෙන තුනනේ ඒ වුණාට ප්‍රශ්න කියලා තියෙන x සමාන 1 කියලා ගන්න. ඒ වගේ සීන් එකකුත් තියනවානේ. හරි පොඩ්ඩක් ඉන්නකෝ. ඔව්. මෙතන මේ 8 වෙනි ප්‍රශ්නයේදී වලි සමානයි ඔය x වර්ගය දාන 2x ඍණ 3 2 2x ඍණ 2 කියලා තියෙන තැන ඔයාලට xy වටිනාකම් ටික දෙන තැන ඔයාලට දෙන්නේ x ඍණ 4 මෙතන හදාගන්න ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 කියලා වග චුට්ටක් වෙනම අපි අරගමු. ඒකේ තමයි මෙතන 6 1 ඍණ 2 ඍණ 3 ඍණ 2 මෙතන ඉස්සනක් මෙතන 6 ඔන්න මේ විදිහට වගව දාගමුද අපි? ඔව් කොට එක කියන්න බැරි වුණා. වගව මේ විදිහට දාගෙන අපි ගමු බලන්න. හරි එතකොට ගැටලුවක් නැහැ මං හිතන්නේ. එතකොට x එකක් වෙද්දි y වලගේ කී දේ කියලා හොයාගන්න පුළුවන්. හරි මේ විදිහට ගමු බලන්න. හරි එක්පන් කරන්නකෝ. හරි. y සමාන 1යි. හරි අපි බලමු. මම හිතන්නේ හරියට බලමු අපි. බලන්න අපිට චෙක් කරලා බලමු. අනිත් ටයිම් බලන්න ඒ උත්තර ටික දාන්න පටපට ගාලා. හරි අනුෂ්ක නම් උත්තරේ කිව්වා. ආරයි හරි. සවින්ද දාලා තියෙනවා. net me උත්තර දාලා තියෙනවා. අනිත් දරුවෝ ටිකත් බලන්න දාන්න. විද්‍රංග බලන්න පුතේ උත්තරේ කියලා ආවේ. ජනන උත්තර ටික දාන්න බලන්න. චට්ටක් ගාලා ආදේශ කරලා ගන්න. පරිසමාන එකද? ඔව් බලමු අපි. මම හිතන්නේ එහෙම ඇති මොකක් හරි කරනවා දාලා තියෙන්නේ. හරි. අනිත් එක පොතේ දැන් හරි ඔක හදන ගමන් අහගන්න දැන් පොතේ මේ අපිට විභාගෙට තියෙන එකන ඔයාලගේ එක්සෑම් එකට තියෙන තව දවස් කීපයක්. හරිද? එතකොට අපි දරුවනේ දැන් අනිත් අය නිදාගෙන ඉන්නකොට අපි දැන් අවදි වෙලා වැඩ ටික කරගෙන යනවා. මතක තියාගන්න පුතා මෙන්න මේ කාරණාව. තමා පමාවන සෑම තත්පරයක් පාසාම තව එකෙකුත් තමාව අභිබවනු ඇත කියලා මතක තියාගන්න. තමා පමාවන සෑම තත්පරයක් පාසාම තව එකෙකුත් තමාව අභිබවනු ඇත. මොකද හේතුව පුතේ මේ වැඩේ ඒ ලෙවල් ඕ ලෙවල් එක්සෑම් එක කරනවා වගේ ලොකු ගේම් එකක්. මේකද පුතේ මතක තියාගන්න විශිෂ්ට සාමාර්ථ දාගන්න බැරි වුණොත් ඔයා යන ස්ට්‍රීම් එක ඒ ලෙවල් වලට මොකක් වුණත් පාඩ වැඩේ කරන්න බැරුව යයි. එනිසා ඔයා ඕ ලෙවල් වලදී සුපිරි වැඩක් කරන විශේෂම ඕ ලෙවල් මැත්ස් වල අඩුපාඩු ටික හදාගෙන යන ට්‍රයි එකක් දෙන්න. ඒකට තමයි අපි මේ උදව්වක් දෙන්නේ. එනිසා දරුවනේ අපිට උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔයාලට ඔය පාසල් වල ගුරුවරු ටික ඔයාලට උගන්වන සිලබස් කවර් කරලා ඇති. ඒ වගේම ඔයාලා යන පෞද්ගලික උපකාරක පන්ති ඇති. ඒ වගේ ගුරුවරුත් ඔයාලට ලොකු හෙල්ප් එකක් දීලා ඇති. එනිසා දරුවනේ ඔයාලට අඩුපාඩු රහිතව ඒ වැඩ ටික ඔයාලා කරගෙන ඇති. අපි ඔයාලට දෙන්නේ තව පොඩි තල්ලුවක් විතරයි. ඒ තල්ලුවත් උපරිමව ප්‍රයෝජනයක් අරගෙන ඔයාලා දරුවනේ වැඩ ටික කරගෙන යන්න. හරි. ඒ නිසා මම අර කලින් කිව්වා වගේ දැන් ඊයේත් මම මේ ගැන පැහැදිලි කළා.
දරුවනි දැන් අපි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මැයි මාසේ 4 වෙනි සෙනසුරාදා දක්වා. අපි මැයි 4 තමයි අපි වැඩට ඉවර කරන්නේ. එතන මැයි මාසේ 4 වෙනිදා අපි මේ සෙමිනා සීරීස් එක අපි ඉවර කරනවා දරුවනේ. ඒ නිසා අන්න එතෙන්ට අපි දරුවනේ ඔයාලව තල්ලු කරගෙන යනවා මැයි 4 වෙනිදා වෙනකම්. එතකොට දරුවනේ මැයි 4 වෙනිදා වෙනකොට ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරාට මැයි 6 වෙනිදා අපි පටන් ගන්නවා ඔයාලගේ නංගිල මල්ලෙල ඉන්නවනම් පොතේ දැනුවත් කරලා තියන්න. ලංකාවටම අපි ගණිතයේ නොමිලේ උගන්වනවා 11 වසර දරුවන්ට ඔයාලට පල්ලෑ බැච් එකේ ඉන්න නංගිල මල්ලිලට. එතකොට එයාලට මේ 6 වෙනිදා පටන් ගන්නවා අලුත් ක්ලාස් ටික. එතනින් පස්සේ දිගටම එයාලගේ වැඩ ටික සිද්ධ වෙනවා. නොමිලේ අවුරුද්දක් යනකම් අපි එයාලට සම්පූර්ණ වසරක්ම අපි එයාලට දරුණු උගන්වනවා. ඒ නිසා ඔයාලගේ නංගිල මල්ලිල ඉන්නවනම් ඒ සඳහා යොමු කිරීම කරලා තියාගන්න. ඒක වඩාත් වටිනවා. මොකද අද කාලේ මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මම හිතන්නේ ඒක වඩාත් වටිනවා. මොකද ඉගෙන ගත්ත පුද්ගලයෙකුට දරුවනේ ඒ ඉගෙන ගත්ත දෙයකින් අනිවාර්යයෙන්ම දරුවනේ දවසක ප්‍රයෝජනය ගන්න පුළුවන්මයි. ඒ නිසා ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නැහැ. ඒ නිසා නංගිල මල්ලිලව යොමු කරන්න මැයි 6 වෙනිදා ඉඳලා. එතකොට 6 වෙනිදා කියද්දී ඔයාලගේ වැඩ ටික පටන් අරන් ඔයාලා සෙල්ලම් දාන්න පටන් ගන්න දවස. හරි. එතකොට ධර්ම කියන නංගිල මල්ලිලව තියමු කිරීම කරන්න. කොහොමත් අපේ මේ ප්‍රොජෙක්ට් එක යනවා මැයි 4 වෙනිදා වෙනකම්. එනිසා දැන් අද අපි පාන්දර මේ පන්තිය කරාට දැන් අද හෙට බදාදානේ හෙට බදාද තියෙන රෑ තියෙන අටට තියෙන්නේ වටහමාරට මම මතක විතර අටහමාරට දාලා තිබුණේ. ඊට පස්සේ බ්‍රහස්පතින්ද තියෙන අටහමාරට සිකුරාදා නිවාඩුයි ඔයාලට. මොකද සිකුරාදා මගේ ඒ ලෙවල් ක්ලාස් වල මගේ ඔන්ලයින් ටික දෙන්න යනවා. ඊට පස්සේ සෙනසුරාදා ඔයාලට ක්ලාස් තියෙනවා. ඊට පස්සේ ඉරිදා නැහැ. හරි. සඳුදා මම හිතන්නේ නැහැ වගේ තමයි මට මතක. බලමු අපි කොහොමද තියෙන ටයිම් ටේබල් කියලා. කොහොම හරි මේ වරට දවස් 11ක් අපි ප්‍රෝග්‍රෑම් එක අරගෙන තියෙනවා. දැන් ඊයේ අදයි කරාට පස්සේ තව දවස් 9ක් ඉතිරි වෙනවා මේ 4 වෙනිදා වෙනකම්. ඒ නිසා මේ ඉතිරි දවස් ටිකේ අපි මේ වැඩසටහන ඔයාලා වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා හැමෝම සූදානමින් ඉන්න මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්න. දැන් පාන්දර පන්ති තියෙනවා කිව්වම කම්මැලිකමෙන් ඉන්නවා නැගිට ගන්න අමාරුයි. හරි ඔහොම ඔහොම සිද්ධි තියෙන නිසා සමහර දරුවන්ට පාන්දර පන්ති වලට එනකොට තියෙන කම්මැලිකම වැඩිකම නිසා සම්බන්ධ වීම අඩු වෙලා ඇති. මොකද මේ දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඔයාලා කියන්නේ පට්ට වැඩෝ ටික. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයාලට අත්‍යවශ්‍යම දරුවෝ ටික මේ වැඩේ කරගන්න අත්‍යවශ්‍යම දරුවෝ ටික තමයි මේ පන්ති රැඳිලා ඉන්නේ. ඒ නිසා ඔයාලා හරියට මේ ගේම් එක පොතේ ගහ ගන්න. පැහැදිලිද? ඔයාලා මේ ගේම් එක හරියට ගහ ගන්න. ඔයාලට ඒ උදව්ව මම 4 වෙනිදා කමවම ලබා දීම සිද්ධ කරනවා. දැන් හෙට ඉඳලා නම් තියෙන රැට පන්තිය. එතකොට මම හිතන්නේ ඔයාලගේ වැඩ ටික ඉවර කරගෙන සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. යම් විදියකින් දැන් ඔයාලා තව විෂයන් සඳහා ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙනවා ඇති. තමයි මම දාන ටයිම් ටේබල් වලට ඔයාලට වෙන ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඔයාලා ඒවට සම්බන්ධ වෙන්න ගැටලුවක් නැහැ. මම මොකද මේ පාඩමේ රෙකෝඩින් එක ඔයාලගේ ගෲප් එකට දාන නිසා ඔයාලට එතනින් ගැටලුවක් වුණත් අඩුපාඩු අහවර කරගන්න පුළුවන් වෙයි. හැබැයි අර රෙකෝඩින් එක බලන එකටම වඩා ලයිව් එකට සම්බන්ධ වෙලා තියෙනවා නම් අර සජීවී බවක් ඔයාට දැනෙනවා. අර නිකන් වීඩියෝ එකක් බලන එකට වඩා. ඒ නිසා ඔයා පොඩ්ඩක් ඒ ගැන හිතන්න. හරි. හරි අපි ආදේශ කළ බලමු. දෙ අපිට කියන්නේ පළවෙනි කොටස A වල පළවෙනි කොටස x සමානයි 1 මිට y වලගේ එනි y සමානයි මේ සමීකරණයට ආදේශ කරනවා. එතකොට x සමානයි 1 කිව්වොත් 1 වර්ගය ධන 2 වාරයක් ඉතරින 2යි. 1 වර්ගය 1යි ධන 2 වාරක් ඉතර 2යි ඍණ 2යි. ධන 2ට ඍණ 2 කැපෙනවා පුතේ එකක් විතරක් ඉතිරි වෙනවා y සමානයි කියලා. එහෙනම් y සමාන 1ක් කියලා උත්තර එනවා. ඒ කියන්නේ ඔයාලා කියපු උත්තර ටික නම් හරි. එහෙනම් y සමාන 1යි. හරි. ඊට පස්සේ කියනවා සමමිතික අක්ෂර sorry ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස කියනවා මේ ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. හරි. ප්‍රස්ථාරය අඳිමු. එතකොට අඳින කොට පොදේ x වල ඍණ 4යි ධන 2යි අතර කලාපයට යනවා. y වල ධන 6යි ඍණ 3යි අතර කලාපයට යනවා. හරි. එතකොට ප්‍රස්ථාරය වෙන්නේ මෙහෙම ලැබෙවි. මේකේ x පැත්ත වැඩි. දෙක හතර හය කියලා ලැබෙනවා. දෙක හතර කියලා ගන්නවම මෙයක් දෙක හතර කියලා ගන්නවා ඍණ පැත්ත, දෙක හතර කියලා ගන්නවා ධන පැත්ත. හරි.
කොහොමද ප්‍රස්ථාරයේ මේකේ x අක්ෂය මේක y අක්ෂය. හරි දැන් ඔයාලට පොතේ ප්‍රස්ථාරය අඳගෙන යන්නට පුළුවන්. මම හිතන්නේ ඔයාලා ප්‍රස්ථාරය අඳලා ඇති. මෙන්න මෙව ලැබෙනවා ඍණ 4ට ධන 6යි. ඍණ 4ට ධන 6යි කියන්නේ මෙන්න මේ වගේ තැනක ප්‍රස්ථාරයේ ලක්ෂය ඉන්නේ. අංකයක් එකට සමාන ගන්න නම් මේ වගේ තැනකට එනවා. ඍණ 3 ධන 1. ඍණ 3ට ධන 1යි. මේ වගේ තැන ඍණ 2ට ඍණ 2යි. ඍණ 2ට මේ වගේ ඍණනේ. ඍණ 2ට ඍණ 2යි මෙතන එනවා. ඍණ 1ට ඍණ 3යි. ඍණ 1ට ඍණ 3යි. මේ වගේ තැන බිඳුවට ඍණ 2යි. මෙතන 1ට ධන 1යි. එකට ධන 1යි කියන්නේ මෙතන. ඊට පස්සේ 2ට ධන 6යි. 2ට ධන 6යි කියන්නේ මෙතන. ඔන්න ලක්ෂ ටික පොතේ යා කරනවා. ওই ලක්ෂය යා කරලා ඊට පස්සේ ඔන්නම ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා. හරි. මේක තමයි පොතේ අපට ලැබෙන ප්‍රස්ථාරය. ඔල මේකත් ගන්නට ඇති ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ පොතේ කියනවා B කොටස කියනවා ඔබ ඇඳි ප්‍රස්ථාරයේ භාවිතා කර මෙයාගේ සමමිති කක්ෂයේ සමීකරණය ඒ වගේම වර්ගජසිතයේ ඍණවල x යගේ ප්‍රාන්තරය අන්නේ කොටස් දෙකට b වල කොටස් දෙකට බලන්න උත්තර ටික මට කියන්න ටක් ගාලා හොයලා මට ටෙක්ස්ට් කරන්න බලන්න b වල කොටස් දෙකට උත්තර ටික ගන්න බලන්න b වල කොටස් දෙකට උත්තර ටික ගන්න b වල පළවෙනි සහ දෙවෙනි කොටස් වල උත්තර ටික ගන්න සම්මිති කක්ෂයේ සමීකරණයයි x වල එකශ්‍රිතය ඍණවන x යගේ පරාසය ඉක්මන් කරමු බලන්න ශ්‍රිතය ඍණවන x යගේ පරාසයයි සම්මිති කක්ෂයේ සමීකරණයයි අහන්නේ බලන්න ඉක්මන් කරන්න හරි සංවේදී කක්ෂයේ සමීකරණය කරනවා ඉක්මන් කරන්න හරි උත්තර නම් දාගෙන දාගෙන යනවා නිත්‍යපදයේ සංවේදී කක්ෂයේ සමීකරණය නම් ඒක චුට්ටක් වෙනස් වෙනවා නේද ඒක පොඩ්ඩක් බලන්න අනුෂ්කක නම් හරි ඉතින් චුට්ටක් බලන්න සංවේදී කක්ෂයේ සමීකරණය එතනමද කියලා චුට්ටක් බලන්න පොඩ්ඩක් වෙනස් වෙලා ඇති අනිත් පැත්ත බලන්න උත්තර දාන්න ගත්ත දරුවෝ ටික සමමිති කක්ෂයේ සමීකරණයයි ශ්‍රිතය ඍණවන x පරාසය දාන්න බලන්න රටක් ගාලා ඉක්පක් කරලා ගන්න ඉක්පක් කරලා ගන්න බලන්න හරි අනිෂ්ක උත්තර දාන්න බලන්න අනිෂ්ක දාලා දෙනවා හරි පරාසය නම් හරි අවශ්‍ය බලන්න සමවිධි කක්ෂයේ සමීකරණයට නොට් කරන්න බලන්න හරි නෙත් මේ දැන් නම් හරි පුතේ දැන් සමවිධි කක්ෂයේ සමීකරණේ හරි දැන් ඕකේ අර ශ්‍රිතයේ අගය ඍණවන අගය පරාසය නැත්තම් ඔය පරාසයත් බලන්න නොට් කරන්න හැමම පොඩි ට්‍රයි එකක් දෙන්න අර මාත් එක්ක මේ සම්බන්ධල වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔයාලට බෝරින් නැති වෙයි, නිදිමත නැති වෙයි, වැඩ ටික හරියට කරගන්න පුළුවන් වෙයි. හරි. ඉක්මන් කරමු බලන්න. ආවෙ නැද්ද? හරි දැන් මේක හරි සරලයි නේ පොතේ දැන් සමවිධි කක්ෂයේ සමීකරණ නම් ගැටලුවක් නැහැ හරියටම මේ ප්‍රස්ථාරයේ සමවිධි කක්ෂය කියන්නේ මෙන්න මෙතන එක හරහා ඍණ එක හරහා යන රේඛාවලි ඍණ එක හරහා යන රේඛාව තමයි පොතේ මෙන්න මෙහෙම සමවිධි කක්ෂයේ සමීකරණය කියන්නේ ඒක ගැටලුවක් නැහැ එයා හරියටම ඍණ එක හරහා යන්නේ එතකොට සමවිධි කක්ෂය කියන්නේ x සමානයි දරුවනේ මෙතනදී x සමාන ඍණ 1යි සමවිධි කක්ෂය x සමාන ඍණ 1යි ඔක හරි හරිද ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස වර්ගජ ශ්‍රිතයේ ඍණවන x යගේ ප්‍රාන්තරය දැන් ශ්‍රිතයේ ඍණ වෙන්නේ පොතේ මෙතනින් පහළට නේද
මේ එක්සක්ෂන් පහළටනේ පොතේ ශ්‍රිතය ඍණ වෙන්නේ. එතකොට මෙන්න මෙතන පාඨාංකය කීයද? මෙතන පාඨාංකය කීයද කියලා හොයාගෙන අපිට දරුවනේ මෙතනින් පල්ලෙහ කලාපය ලියන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන දරුවනේ එන්නේ ඍණ 2. කීයක් හරිනේ? මෙතන තුනනේ තියෙන්නේ. හරි? මෙතන 2. 6ක් 7ක් 8ක් වගේ වළර ලැබිලා තියෙයි. වළ දැන් දාලා තියෙන උත්තරත් එක්ක ගත්තාම මම ඔයාලා ගත්ත උත්තර වලට අනුව අද වඩා ආසන්න ගයක් ගන්නම්. එතකොට මෙතන ඇත්තේ ඍණ 2.7 වගේ තැන කීයයි. එතකොට මෙතන යනවා 0.7ක් වගේ තැනකින්. 7ක් 8ක් වගේ තැන කීයයි. එතකොට මට මේක ලියන්න පුළුවන් පොතේ අසමානතාවයක් වෙන මෙහෙම මෙතන තියෙන ඍණ 2.7ට වඩා ඉප්සලන්ගේ පුතා විශාල වෙන්නට ඕනේ. ඝන 0.7ට වඩා එක්සලන්ගේ පුතා කුඩා වෙන්නට ඕන. පැහැදිලිද? එතකොට පුතේ x ලාගේ ඍණ 2.7. මෙතන ඍණ 2.4 තියෙන ඍණ 2.4 වඩා x ලාගේ විශාල වෙනකොට ප්‍රස්ථාරයේ පල්ලයට යන්නේ. 0.7 වඩා කුඩා වෙනකොට. 0.7 වඩා කුඩා වෙනකොට ප්‍රස්ථාරයේ පුතේ යටපැත්තටයි යන්නේ. එතකොට ඔය කියන අසමානතාවය ඉන්නේ මෙන්න මේ විදිහටයි. මේ විදිහට වඩා අසමානතාවය ඇවිල්ලා තියෙනවා නම් හරි. මුගක් අය අසමානතාවයක් මට හරියට දාලා තිබුණා. ඒ අයගේ වැඩ ටික හරි එතකොට අඩුපාඩු හදාගන්න තියන අය. හරි? අඩුපාඩු හදාගන්න. හොඳයි. ඒක ගැටලුවක් නැහැ. ඔන්න දැන් අලුත් සීන් එකක් කියනවා අපිට. ඒ කියන්නේ ටිකක් අලුත් දෙයක් කියනවා මෙහෙම සී කොටස. ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින්. ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් එය ඛණ්ඩාංක තලය මත ඒකක පහකින් ඉහළට විස්ථාපනය කළවත්. ප්‍රස්ථාරයේ හැඩය වෙනස් කරන්නේ නැහැලු. එය ඛණ්ඩාංක තලය මත ඒකක පහලින් ඉහළට විස්ථාපනය කරනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ ඒකක පහකින් උඩට යවනවා පොදේ. තල්ලු කරනවා උඩ පැත්තට. හරි? හොඳයි. ඊට පස්සේ කියනවා ලැබෙන ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න. දැන් ඉතින් මට කියන්න පොදේ මෙහෙම ප්‍රස්ථාරයේ ඒකක පහකින් උඩට යවනවා කිව්වම සමවිධිකක්ෂයේ සමීකරණය වෙනසක් වෙනවද? නැහැ. ඒ කියන්නේ සී කොටසට උත්තර ගනින්නේ එයාගේ පොතේ සමමිතික අක්ෂය වෙනස් වෙන්නේ නැහැනේ. සමමිතික අක්ෂය x සමාන වෙනවා ඍණේ ගමනයි. ඒක එහෙමමයි තියෙන්නේ. පැහැදිලිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකක පහකින් උඩට තල්ලු කරනවා කිව්වහම දැන් මෙතන තියෙන ඍණ තුන ළඟනේ. මෙතන තියෙන එක උඩට ඒකක පහකින් තල්ලු කරනවා කිව්වම පුතේ නේද අවමගය හොයන්න පුළුවන් අපිට. අවමගය අපිට බලන්න මෙතන දැන් ඍණ තුනේ තියෙන ඍණ තුනේ තිබිලා ඍණ දෙකට තල්ලු කරොත් ඒකක එකයි. ඒකක දෙකයි. 3යි 4යි 5යි. එතකොට ඇත්තරම මෙන්න මේ y සමානයි 2 කියන තැනට y සමානයි 2 කියන තැනට පොතේ ප්‍රස්ථාරය උඩට තල්ලු කරන්න ඕනේ. මේක යටින් අපි පොතේ උඩට බලන්න මේක යටින් අපි උඩට මෙහෙම තල්ලු කරන්න ඕනේ. යටින් උඩට තල්ලු කරනකොට ඒකක පහක් උඩට තල්ලු කරන්න එපා. ඒකක පහක් පොතේ උඩට තල්ලු කරනකොට මෙතන තියෙන කෙනා ඒකක පහක් උඩට යනවා. අවමගය 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මෙතනින් තමයි ප්‍රස්ථාරය උඩට දැන් ඇදෙන්නේ එතකොට. එතන අවමාවිය කියන්නේ දරුවනේ එතකොට මෙතන තිබ්බ ඍණ තුන මෙතන තිබ්බ ධන දෙකක් කියලා. හරිද? දැන් ඉතින් පුතා සමවිධික අක්ෂය දන්නවනම් අවමගය දන්නවනම් අපේ මහන්නේ සමීකරණයනේ. ඉතින් සමීකරණය ගන්න බෑද? පුළුවන්. අපි දැන් මීට කලින් හදපු කතන්දරෙත් අපි ගත්තේ. එතකොට මෙයාව කෙලිම ලියන්න පුළුවන් සමවිධික අක්ෂය සමීකරණය දන්නවනම් මෙයා කොහොමද ලියන්නේ? x දැන් සමවිධික අක්ෂය x සමාන ඍණේ කියන්නේ. එහෙනම් මෙතන දාන x දාන 1 වර්ගය අවමගය දාන 2. හරි? මෙතන සමවිධිකක්ෂය දැන් ධන එකක් වුණා නම් මෙයා ලියන x ඍණ 1 කියලා. සමවිධිකක්ෂය x සමාන ඍණ 1ක් වෙච්ච නිසා මෙතන ලියනවා x ධන 1 වර්ගය ධන 2. එච්චරයි. ඔන්න පොතේ සමීකරණය. හරි? මේක දැන් අර කලින් අර ඉගෙන ගත්ත රටාවටම අරගෙන තියෙන්නේ. සමවිධිකක්ෂයේ සමීකරණේ අර මෙතන x සමාන ඍණ 1 තිබුණ නිසා මෙතන x ධන 1 කියලා දැම්මා. අවමගය ධන 2 කියන එක කියන සමීකරණයේ පිටිපස්ස කොටස එකතු කළා. එච්චරයි. හරිම සරලයි. අර යෙදීමක් තියෙන විදිහට කලින් ඉගෙන ගත්ත කොටස් ටික. දැන් ඔයාලට පේනවා මේ ගණන් වල ගුරු පුරුදු බව. ඔය ඉතින් ඔයාලට එක්සෑම් එකේදී ලැබෙන ප්‍රශ්න වලට ප්‍රශ්න ලැබෙන්නේ පොතේ ඔන්න ඔය ටයිප් එක තමයි. හරි? අය අලුත් දෙයක් නැහැ. හරි. අඩුපාඩු ටික හදා ගන්නකොට සමවිධික අක්ෂය ලිව්වා, අවමගය ලිව්වා, සමීකරණය ගත්තා. හරි. දැන් ඔන්න අපි 6 7 8 කියන ගණන් ටිකට උත්තර ගත්ත පොතේ. 6 7 8 ගණන් ටික හරි. දැන් එන වගුතල බලන්න 9 වෙනි ගැටලුවටත් එන්න කොහොමම 9 වෙනි ගැටලුවටත් එන්නකෝ 9 වෙනි ගැටලුවට ඇවිල්ලා පොදේ 9 වෙනි ගැටලුවෙත් අගේ
වගුවේ පුංචි වෙනසක් තියෙන මං චුට්ටක් ඒක කියලා දෙන්නකම් විනාඩියක් ඉන්න. එතන පොඩි වෙනසක් තියෙනවා. මේ වෙනසත් හදාගෙනම අපි ගානට අවතීර්ණ වෙමු. විනාඩියක් ඉන්න මගේ අගේ වගුව ලබා දෙන්නකම් මම මේක මකන්නම්. සමීකරණ කොටස පටන් ගත්තාට පස්සේ ඊළඟට වැඩි ප්‍රමුඛතාවයක් ඔයාලට අවශ්‍ය වෙන ඔයාලට ටිකක් වැඩිපුර කෙරුණොත් හොඳයි කියලා හැඟෙන කොටසක් තියෙනවා නම් මට කියන්න. මම ඒ කොටස හෙට හවස දැන් අද මේකෙන් පස්සේ හෙටයි බ්‍රහස්පතින්දානේ අපි හම්බෙන්නේ බදාදා බ්‍රහස්පතින්දානේ. එතකොට ඒ දවස්වල සාකච්ඡා කරන්න වඩාත් හොඳයි කියලා ඔයාලගෙන් තියෙනවා නම් මොනවා හරි ඒකටයක් යෝජනා වෙන්න මට ඒක කියන්න. මම එහෙම වුණොත් ඒකත් සලකලා බලන්න. හරි වැඩ අතරතුර ඔයාලා එහෙමත් දාන්න. ඊළඟ දවස්වලට මොනවද මේකෙන් පස්සේ සමීකරණ පටන් ගන්නවනේ. සමීකරණ වලින් පස්සේ මොනවද වැඩක් කරන්න ලේසි වැඩක් කරන්න හොඳ කියලා ඔයාලට දරුවනේ එහෙම හැඟීමක් තියෙනවා නම් චුට්ටක් කියන්න. අපි ඒවා ගැන අවධානය යොමු කරනවා. හොඳයි. නවවෙනි ප්‍රශ්නෙදි දෙනවා සමීකරණය y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 2 කියලා සමීකරණය දෙනවා. අගය වගුව ගත්තාම ඔය අගය වගුව තුළ වටිනාකම් කීපයක් උනේ මෙන්න මෙහෙම තියෙනවා. xy ගත්තාම ඍණ 3යි ඍණ 2යි ඍණ 1යි බිංදුවයි 1යි 2යි 3යි 4යි. ඔයාලගේ 2 කියන x 2 කියන එකක් නැහැ. ඒකේ වගුවට දාගන්න. මෙතන 13යි 6යි 1යි ඍණ 2යි ඍණ 3යි මෙතන ඍණ 2යි. මෙතන කීයක්වත් තියනවද කියලා අපි දන්නේ නැහැ. මෙතන 6යි. ප්‍රස්ථාරයේ අගේ වගුව මෙන්න මේක පොඩ්ඩක් පොතේ දාගන්න. ඒ කියන්නේ ඔයාලගේ අගේ වගුවේ එකෙන් පස්සේ 2 කියලා x වලට තීරුවක් අයින් කරගන්න. ඒක තමයි වෙනස. වෙන මොකුත් වෙනසක් නැහැ. හරි දැන් බලන්න ගන්න උත්සාහ කරන බලන්න. හරි අරන් ප්‍රස්ථාරය තමයි බලන්න. x වලගේ හොයාගෙන x සමානයි 3ක් වෙනකොට y වලගේ සොයාගෙන ප්‍රස්ථාරය අඳින්න බලන්න ටක් ගාලා. ප්‍රස්ථාරයක් අඳින්න. හැමදරුවෙක්ම කරගෙන යන වැඩ ටික. කොහොමද ගන්න? හරි නෙත්මි උත්තර දාලා තියෙනවා. හරි රයිට් අවිදුරංගගේ හරි උත්තරේ. අනිතත් ඉක්මන් කරලා ගන්න බලන්න. අනිෂ්කගේ උත්තරෙත් ආවේ නැහැ. තව අනිෂ්ක උත්තර දාන්න බලන්න. ආදේශ කළ වයි වලට අගයක් ගන්න. සවින්දගේ උත්තරේ හරි. සවින්දගේ උත්තරේ හරි. අනුෂ්ක ආහරි රයිට් හරි උත්තර ටික වැඩි කරනවා ටික නේනවා. හරි හොඳයි. ඔයාලා අතර ආදේශ කළ උත්තර ගන්න දෙමු. දෙේ පළවෙනි කොටස x සමානයි 3 විට x සමානයි 3 ආදේශ කරනකොට මේ සමීකරණයට y සමානයි x කියලා 3යි 3 වර්ගය ඍණ දෙක වාරයක් තුන දෙක තුනෙන් වැඩි වෙනවා. මම ඒක වරහන් ඇතුළම දාගත්තා. ඍණ 2 තුනේ වර්ගයේ 9යි ඍණ 2වරක් තුන 6යි ඍණ 2යි 9න් 6ක් ඇද්දි 3යි 3න් 2ක් අඩු වෙද්දි 1යි. උත්තරේ y සමානයි 1ක් කියලා වලට ලැබෙනවා. මේ යගේ හැමෝටම වගේ අවිල තිබුණා. ඒක හරි. ඊට පස්සේ එයා භාවිතා කරලා පුතේ ප්‍රස්ථාරය අඳින්නට අවශ්‍යයි. ප්‍රස්ථාරය අඳිනකොට x වල ඍණ 3ක් ධන 4ක් අතර y වල ධන 13ක් තියෙනවා. එතකොට මෙන්න මේ කණ්ඩ මේ තියෙන කණ්ඩායමක අතහැරලා ඉතිරි ටික බැලන්ස් කරලා අපි හිතන්නේ ඔව් මේක ටිකක් ලොකු වැඩි නේ. එනිසා මේ 6ක්
රෙන්න තුනක් හතර ප්‍රස්ථාරය අඳ ගනිමු y අක්ෂයේ. හොඳයි, අපි අඳිනවා ප්‍රස්ථාරය x අක්ෂයෙන් රෙන්න තුන දරන හතර. දෙකයි හතරයි හයයි, දෙකයි හතරයි, දෙකයි හතරයි මේ පැත්තරේ නෑ, දෙකයි හතරයි මේ පැත්ත දන. හරි, දැන් අපි මේ කතන්දරයට අදාළව අපි අඳිනවා දරුවනේ ප්‍රස්ථාරය. අපිට බලන්න ඍණ තුන අපිට ඕනේ, ඍණ දෙකට ධන හයයි, ඍණ දෙකට ධන හයයි කියන්නේ මෙතන ඍණ එකට ධන එකයි, මෙතන බිංදුවට ඍණ දෙකයි, මෙතන එකට ඍණ තුනයි, මෙතන දෙකට ඇරින දෙකයි, මෙතන තුනට ධන එකයි, මෙතන හතරට ධන හයයි. මෙතන දැම ප්‍රස්ථාර ටික ලක්ෂ ටික අපි යා කරනවා. ඔය විදියට දරුවනේ ප්‍රස්ථාරයක් වලට ලැබෙනවා හැඩයක් සම සහිතව. මේක නම් වල හැමෝට වෙන්නට ඇති ගැටලුවකින් තොරව. මෙයා හරි. හරි, මෙයාට ගැටලුවක් නැහැ මං හිතන්නේ, උත්තර ටික නිවැරදි ලැබෙන්නට ඇති. හරි, දැන් ඔන්න එතනින් එහාට B කොටසට අදාළව පුතේ ශ්‍රිතේ යගේ ධනව වැඩි වෙන x යගේ පරාසය. මෙතනින් උඩට තමයි ශ්‍රිතේ යගේ ධනව වැඩි වෙන්නේ. x ළගේ පරාසය හනවා. ශ්‍රිතේ යගේ ධනව වැඩි වෙන, ඒ කියන්නේ මෙතන ශ්‍රිතේ යගේ මෙතනින් උඩට දරුවනේ ධන කලාපයට යන්නේ. හරි, එතකොට මෙතනදලා මෙතෙන්ට පුතේ ධනව අඩු වෙනවා. මෙතනදලා මෙතෙන්ට මොකද වෙන්නේ? ධනව වැඩි වෙනවා. අපෙන් අහන්නේ ධනව වැඩි වෙන x ප්‍රාන්තරය. බලන්න මෙතන ඉඳලා මෙතෙන්ට මොකද වෙන්නේ? දරුවනේ ධනව අඩු වෙනවා. මේ පැත්ත ධන තමයි, නමුත් ධනව මේ කොටස අඩු වෙනවා. මෙතනින් මෙතෙන්ට ධනව වැඩි වෙනවා. හරි, ඒකට ගැළපෙන ප්‍රාන්තරය වල නෝට් කරන්න. ඊට පස්සේ කියනවා අවම ලක්ෂ කණ්ඩාංක ලියා ඒ ඇසුරින් වරවැඩි ශ්‍රිතය මෙන්න මේ ආකාරයට ලියන්න. හරි, දැන් අපි රටා දන්නවා සමමිතික අක්ෂයයි අවමගයයි දන්නවනම් ඕනෑම සමීකරණයක මේ ප්‍රස්ථාරයක සමීකරණ ලියන්න අපිට දැන් පුළුවන්. හරි, ටක්කල කරගෙන යමු බලන්න. බල B කොටස 1 2 කොටස් වල උත්තර ටික ගන්නකෝ. ධනව වැඩි වෙන x යගේ ප්‍රාන්තරයයි සමීකරණය හොයන්න බලන්න ටක් ගාලා. හරි, ලේසි ගානක්මයි කියන්නේ. හරි, ලේසි කොටසක් උත්පන් කරන්න. අමාරු කොටසක් නෙමෙයි, හරිම ලේසි කොටසක් කියන්නේ. ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කරලා ගමු අපි බලන්න. ඉක්මන් කරලා ගන්න. ශ්‍රිතයේ ධනව වැඩි වෙන x පරාසය ලියන්න. ඊට පස්සේ සමමිතික අක්ෂයේ සමීකරණයයි ඒ වගේම අවමගයයි හොයාගෙන ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න. අනුෂ්ක පුතේ වාගේ අසමානතාව වෙන එක පැත්තක් හරි, එතකොට අවම ලක්ෂ්‍යත් හරි, කණ්ණාංක අවම ලක්ෂ්‍ය කණ්ණාංකත් හරි, අසමානතාවේ චූටි වෙනසක් කරගන්න යහ කමන්නම තියාගන්න. මම අසමානතාවේ හදන විදිහට ටිකක් කියලා දෙන්නම්. සමමිතික අක්ෂ සමීකරණය හරි, ඒක භාවිතා කරලා බලන්න. ඔය ප්‍රස්ථාරයේ සමීකරණ ලියන්න බලන්න. අනිත් දරුවෝ ටිකක් ට්‍රයි එකක් දෙන්න, ටක් ටක් ගාලා උත්තර ටික ගන්න. දැන් අද දවසේ අපි ප්‍රස්ථාර ඉවර කරාට පස්සේ ඔයාලට එක්සෑම් එකේ ප්‍රස්ථාර ගාන ගේමක් වෙන්න බෑ. මොකද ඔය රටාවටම තමයි එක්සෑම් එකේ ඔයාලගේ ප්‍රස්ථාර ගානත් එන්නේ. ඒකයි මම මේ කියන්නේ. හරි, ඉක්මන් කරමු බලන්න. අනුෂ්කලම උත්තර දාගෙන දාගෙන යනවා. අනිත් අය බලන්න උත්තර ගන්න. ජනන, නෙත්මි, සවින්ද, විදුරංග, තරංග උත්තර ටික දාන්න බලන්න. පට් පට් ගාලා ඇත්තල උත්තර ටික ගන්න.
අද දවස් දැන් පොයේ දවසනේ නේද? දැන් උදේ පාන්දර නැන්නේ කියලා සිල්වේම ගන්න යනවද බලලා නැහැ නේද? සිල් ගන්න යන දරුවෝ ඉන්නවද? ඈ පාසල් යන්න එහෙම තියෙන කට්ටිය ඉන්නවද උදේ පාන්දර නැහැ නේද? නෑනේ. ආ යනවා කියලා දරුවෝ ඉන්නවා. අර සිල් ගන්න යන්න පුළුවන් මේ වැඩ ටික ඉවරනවම ලොකු වෙලාවක් යන්නේ නැහැ. බට් ටික වෙලාවකින් බට් ටික ඉවර වෙනවනේ. හරි හරි. හරි අසමානතා ටිකක් ගන්න දරුවෝ දාන සමහර අය චුට්ටන්න වැරදිලක් තියෙන සමහර දරුවන්ගේ. හරි මම පැහැදිලි කරන්න නම් තව වෙලා යන නිසා. පොතේ දැන් මෙහෙමයි කියන්නේ. මේ කියන කතන්දරේ හැටියට දරුවනේ මේ එක් ශ්‍රිතේ අගය ධනව වැඩි වෙන එක් පරාසයනි. දැන් මතක තියාගන්න ශ්‍රිතේ අගය කියන්නේ මෙතනින් මෙන්න මේ x අක්ෂයේ උඩ කොහොම ශ්‍රිතේ ධනයි. හරිද? හැබැයි මෙතන ඉඳලා මෙතෙන්ට දරුවනේ මොකද වෙන්නේ? ධනව අඩු වෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට පොතේ ධනව අඩු වෙනවා. අපෙන් අහන්නේ ධනව වැඩි වෙනනි. මෙතනින් මෙතෙන්ට මොකද වෙන්නේ? ධනව වැඩි වෙනවා. එතකොට මේ ප්‍රස්ථාරයේ මෙතනින් මෙතන ධනව වැඩි වෙනවා. දැන් මේ ඇඳ කණ්ඩාංක තලය තුල අපි x අගය 4 කියන සීමාවෙන් මේක නතර කරලා මේ ප්‍රස්ථාරය තව දිගටම යනවනේ. දිගටම යනවනේ. එතකොට අපි ඒකේ අන්තය කීයද කියලා දන්නේ නැහැනේ. හැබැයි මෙන්න මෙතන අගය දන්නවා. මෙතන අගය කීයද දෙන්නේ? 2. ඔයාලා නෝට් කරලා දී විතර 2.7ක් වගේ කියලා දාලා තිබ්බේ. හරි. 2.7 නම් මෙතන තියෙන්නේ. අපිට මේක ලියන්න පුළුවන් පොතේ පළවෙනි කොටස උත්තරය x ලා අගය ඔය 2.7ක් තියෙනවනේ. 2.4ට වැඩි වෙන්න ඕනේ. x ලා අගය පුතා 2.4ට වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ පැත්තට ඇද්දි ප්‍රස්ථාරයේ දරුවනේ කෙලින්ම ධන වෙලා වැඩි වෙලා උඩට යනවා. ඒක 4 කියන සීමාවෙන් නතර වෙනව නෙමෙයි. මේක තව ප්‍රස්ථාරයෙන් උඩට යනවා. ඒ නිසා 2.4ට x ලාගේ වැඩි වෙන ඕනෑම සීමාවක ප්‍රස්ථාරයේ ධනව පුතා වැඩි වෙනවා. මේක අසමානතාවය. මේ අසමානතාවය මෙහෙම ආවනම් හරි. 2.4ට වඩා x ලාගේ වැඩි. ඉතින් ඒක ඉවර වෙන්නේ කොතනද කියලා දන්නේ නැහැ. දිගටම x ලාගේ 2.4ට වඩා වැඩි ඕනෑම අවස්ථාවක ප්‍රස්ථාරයේ පුතේ ධන වෙලා වැඩි වෙනවා. හරිද? හරි. ඒකයි ඔය කිව්වේ. ඊට පස්සේ මෙයාගේ දෙවෙනි කොටස වන ලස්සන නිර්මාණයක්. ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා. මෙයාගේ අවම ලක්ෂය කීයද? x වල කීයද? 1යි. y වල කීයද? -3යි. එහෙනම් ලියනවම දෙවෙනි කොටසට අවම ලක්ෂය x වල 1යි, y වල -3යි. ඒක අවම ලක්ෂයේ ඛණ්ඩාංක 1 -3යි. ලියා ඒ ඇසුරින් වර්ගජ ශ්‍රිතය මෙන්න මේ ආකාරයට ලියන්න. අවම ලක්ෂ දන්නවනේ. එතකොට අපි තව දන්නවා ඉතින් මේ අවම ලක්ෂ දන්නව නම් පුතේ මෙයාගේ අවම අගයක් දන්නවනේ. අවම අගය කියද මෙයාගේ? ඍණ 3යි. ඒ වගේම මේක දන්නවනේ අපි සමමිතිට අක්ෂයක් දන්නවනේ. සමමිතිට අක්ෂය කියද මෙයාගේ? x සමානයි කියද? මෙතනින් සමමිතිට අක්ෂය යන්නේ. සමමිතිට අක්ෂය යන්නත් යන්නේ මෙතනින්නේ. සමමිතිට අක්ෂයේ සමීකරණය අපිට හොයන්න නෑ. නමුත් මම මෙතන ගානට දා ගන්නවා. සමමිතිට අක්ෂය කියන්නේ x සමානයි ධන 1යි. x සමාන ධන 1යි. පැහැදිලිද? x සමාන ධන 1යිනේ. එතකොට අපෙන් අහන්නේ මොකක්ද? ඔය තත්ත්ව ටික මෙන්න මේ ටයිප් එකට දරවනේ පරිවර්තනය කරන්න කියලා කියන්නේ. එතකොට අපිට මේ අවමගයයි සම්මිතික අක්ෂයයි දන්නව නම් අපිට ලියන්න පුළුවන් නේද ප්‍රස්ථාරය? සම්මිතික අක්ෂය x සමානයි 1යි නම් වරායම් ඇතුළට එන්නේ කීයද? x ඍණ 1යිනේ වර්ගය. අවමගය ඍණ 3යි. ඒක පොදේ එකතු කරනවා. ඉතින් අවසානට මේක ලියන්න පුළුවන් අපිට y සමානයි x ඍණ 1 වර්ගය ධනයි ඍණයි ඍණ 3යි. ඔන්න සමමිතික අක්ෂය. y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 3ක් කියලා අපිට දරුවනේ සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්නට පුළුවන්. හරි? මේ සමීකරණය මේ විදිහට ආපු අය පොඩ්ඩක් මට කියන්න බලන්න ආවද නැද්ද කියලා. නොතේරුණ කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මම ආයෙත් තාම පැහැදිලි කරලා දෙන්න. ආරයිට් හරි. නෙපිනේ ආරයිට්. නෙපිනේට උත්තර ආවා නෙපිනේට උත්තර ආවා. අනිත් අයට කොහොමද තත්ත්වේ? මෙත්මි හරි අනිතය ආර චාර්ජ් සමින්දරත් අවිලා තියෙනවා අනුෂ්කට ආවෙ නැද්ද පොදේ ආවනේ ආ හරි රට විදුරක් කියලා සාය පාරක් කියලා දෙන්න කියලා හරි අහන්නවා කියලා දෙන්නම් පොදේ දැන් සාමාන්‍ය මේ ගානක සමීකරණය හොයනකොට ඔයා මුලින්ම කරගන්න ඕන දේ තමයි ප්‍රස්පාරයේ ඔයා අවම වගේ තෝරගන්න ඕන ඒ වගේමයි ඔයා සමමිතික අක්ෂයේ තෝරගන්නත් ඕන දැන් මේ කතන්දරයේ හැටියට අපි දන්නවා සමමිතික අක්ෂය කියන්නේ x සමානයි 1 කියලා. අවමගය දන්නවා අපි දරුවනේ y වල වටිනාකම නිය අවමගයන්නේ ඍණ 3ක් කියලා.
දැන් අවමගය දන්නව නම් සමමිතික අක්ෂය දන්න නිසා අපි මේක කලින් අර ගණන් දෙකකම හැදුවා වගේ සමමිතික අක්ෂය දන්න නිසා කෙලින්ම මේ ප්‍රස්ථාරය ලියන්න පුළුවන්. මෙතන x සමාන 1යිනේ. එතකොට x සමාන 1ක් වුණාම මේ ධනයක සමාන ලබන්නේ වම් පැත්තට ගියපම තියෙන කොහමද? x ත්‍රිම එකනේ අන්න ඒ ටයිප් එක තමයි මෙතෙන්ද ගන්නෙ. x ධන එක තිබ්බ x ත්‍රිම එක දානවා. x මෙතන x ත්‍රින x සමාන ඍණ එක තිබුණා නම් මෙතන ධන x ධන එක. එතකොට මෙයා මේ පැත්තට ගෙන ආපුවම තියෙන x ත්‍රින එකේ වර්ගය මෙන්න මේ අවමගය දානවා ප්‍රස්ථාරයේ සමීකරණයේ නියත පදයේ දාන පැත්තට එකතු කරනවා. මේක ඍණ 3ක් දාන නිසා ධනය ඍණයි 1/3ම ඍණ 3ක් කියලා එනවා. මේක තමයි දරුවනේ ඔය කියන සමීකරණය කියලා අපි දකින්නේ. හරිද? හරි. ජනරලක් උත්තර ඇවිල්ලා තියෙනවා. මං හිතනවා විදුරංගට තේරෙන්නට ඇති කියලා. හරි. ඊට පස්සේ ඔන්න දරුවනේ හරි B කොටස හරි. ඊට පස්සේ එතකොට C කොටසද තවත් ලස්සන නිර්මාණයක් තියෙනවා. හරි. C කොටසට එන්න කොහොමද? අලුත් අලුත් කොටස් එකතු වෙනවා ඈ. ප්‍රස්ථාරය සහ y සමානයි බිංදුව රේඛාව. ප්‍රස්ථාරය කියන්නේ මෙයානේ. ප්‍රස්ථාරය සහ y සමානයි බිංදුව කියන්නේ x අක්ෂය. ඔය රේඛාව ඡේදනය වන ලක්ෂයට x ඛණ්ඩාංක ගැළපීමෙන් මූල 3 සඳහා අගයක් ආසන්න දශම ස්ථානයට සොයන්න කියලා කියනවා. හරි. එතකොට කියනවා හරි x ඛණ්ඩාංක ගැළපීමෙන් පුතේ දැන් ඇත්තටම මෙතන තියෙනවනේ මූල දෙකක්. ඔය මූල දෙක ඔයා ගත්තා නම් හරි. මෙතන එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය y ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ පුතේ x අක්ෂයෙන් කැපෙනවා කියන්නේ මෙතන මූල දෙකක් තියෙනවනේ. ඔන්න මූල දෙකෙන් එක මූලයක් හොයාගෙන ඒ වටිනාකමට ගැලපෙන වර්ගමූල තුනෙහි යගේ ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න කියලා කියන්නේ. හරි. රයිට්. පොඩි try එකක් දෙමුද අපි බලන්න. පොඩි try එකක් දෙන්න බලන්න මූල තුන යගේ හොයන්න. මෙයාලගේ මූල දිහා බලන්න. හරි. ඉක්මන් කරන්න පොඩ්ඩක්. අලුත් නිර්මාණයක් ඉක්මන් කරන්න බලන්න. හරි දැන් y සමානයි බිංදුව කිව්වහම අපි අනිවාර්යයෙන්ම දන්නවා මේ x අක්ෂය කියලා. හරි? y සමානයි බිංදුව වුණොත් ඔයාලට ඔය දීලා තියෙන සමීකරණයට ආදේශ කරලා උත්තර ගන්නත් පුළුවන් කිසිදු ගැටලුවකින් තොරව. හරි? ඒ කියන්නේ දැන් මම c කොටස උත්තරේ ගන්න දෙන්න පොඩි හෙල්ප් එකක් දෙන්නම්කො මෙහෙම. අපි දන්නවා පුතේ y සමානයි බිංදුව පිට මෙතන මීට කලින් මේ සමීකරණය ලිව්ව රටාවක් තිබ්බනේ. මොකද්ද ලිව්වේ පුතේ? y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 3ක් කියලා ලිව්වනේ. හරි කොහොම ලියාගත්තනි? මෙහෙම ලියාගත්තනි y සමාන x ඍණ 1 වර්ගය ඍණ 3ක් කියලා සමීකරණය ලියාගත්තනි. නිසා මම ලියනවා y කියන්නේ බිංදුව නම් මට මේක ලියන්න පුළුවන් බිංදුව සමානයි x ඍණ 1 වර්ගය ඍණ 3 වේ. මෙන්න මේක විට හොඳට බලා ගන්න y සමානයි බිංදුව විට අපි මේ සමීකරණයේ ප්‍රස්ථාරය ලිව්වා x ඍණ 1 වර්ගය ඍණ 3 නිසා කෙලින්ම මෙයාගේ වම් පැත්තට බිංදුව දැම්මා. එතකොට මෙන්න මෙහෙම එනවා. හරි. ඔන්න මම ඔයාලට පියවරක් ගන්න විදිය පොඩි පැහැදිලි කිරීමක් කළා. දැන් ඔතනින් ඉස්සරහට පුතේ යන්නට ඕනේ. දැන් ඕක කොහොමද තියාගෙන මේ ගත්ත ප්‍රස්ථාරයේ x අක්ෂය මත මේ ප්‍රස්ථාරයේ ඡේදනය වෙනකොට මෙතන සහ මෙතන පුතේ මූල දෙකක් තියෙනවනේ. අපෙන් අහන්නේ x ඡේදනයේ ලක්ෂයක x ඛණ්ඩාංක සරකීමෙන් මූල තුන සඳහා ආගයක් පළමු දශම ස්ථානයට ගන්න කියලා කියන්නේ. හරි. ඔයාට ඊට පස්සේ මෙතනදී මූල දෙකක් තියෙනවානේ. හරි මම ලියනවා දරුවනේ මූල. මූල ගත්තාම x සමානයි කියලා උත්තර දෙකක් තියෙනවානේ. එකක් වෙනවා මෙතන. මෙතන x සමානයි කියලා එනවා පුතේ ඍණ. මෙතන දැන් එකට අඩුවක් යක් කියන්නේ ඍණ 0.0 කීයක් හරි. මෙතන එනවා ධන 2.0 කීයක් හරි. මට පුතේ මෙන්න මේ මූලාගයන් දෙක හොයලා දෙන්න. මේක කොහොමම නෝට් කරගෙන මූලාගයන් ටික ගන්න බලන්න. ඔය දක්වා ලියාගෙන මෙතනයි මෙතනයි වටිනාකම් දෙක හරියටම ගන්න. මට මේක මම දල සටහනක් විතර ඇඳට තක්කිට වැදලා තියෙන වාරණේ. ඒ තක්කිට වැද අයගෙන් මට වටිනාකම් ටික හරියට වරන්. මට වටිනාකම් ටික ගන්න මූලාගයන් ටික කොහමද කියලා ටික ලියාගන්න. ඉක්මන් කරන්න බලන්න. අනේ මේක නේද 0.7යි 2.7යි 1.8යි. අතර මේ පැත්ත ඍණ දශම 0.7ක් එයි. මෙතන ඍණ 0.7ක් එයි. ඒ වගේම කැලලා කණිත් පැත්තවලුත් 2 ඍණ ධන 2.7ක්. හරි? ඔය වගේ අගයන් දෙකක් එයි. අපි හිතමු කොහොමද? ඔන්න x වලට එක පැත්තක් එනවා ඍණ දශම 7යි අනිත් පැත්ත එනවා x සමානයි ධන 2.7ක් කියලා. දැන් පුතේ ඔය වටිනාකම් දෙක භාවිතා කරලා අපිට උත්තර ගන්න පුළුවන් වෙයි. හරි? අපිට උත්තර ගන්න පුළුවන් වෙයි. පොඩි try එකක් දෙමුද?
හරි බලන්න පොඩ්ඩක්. දැන් මට නම් උත්තර පේනවා. ඔයාලා පොඩි ට්‍රේ එකක් දෙන්න බලන්න උත්තර ගන්න. ඔය අවස්ථා දෙක වෙන වෙනම සලකලා. என்னது උත්තරම එනවා. උත්තර එකක් දෙන්න බලන්න. උත්තර ටික එනට ටක් ගාලා. අපේ ප්‍රස්තාරය අවශ්‍ය නැහැ මම උත්තර ගන්නවා. දැන් ඔය ගණනය කිරීම තියෙන්නේ. ලස්සන ගණනය කිරීමක්. උත්පන් කළ ගම් බලන්න. ආවද? නැද්ද? ඔන්න මම බලන්න දැන් පුතේ මෙතන වටිනාකම් දෙකක් තියෙනවනේ. හරි දැන් මම ඔප ලියනවා මෙහෙම. එකක් තමයි මම ලියනවා මෙන්න මේ සමීකරණයට ආදේශ කරන මෙහෙම x සමානයි ඍණ 0.7ක් විට කියලා ලියනවා. මේ සමීකරණය ගන්නවා. මොකද්ද සමීකරණය? බිංදුව සමානයි x ඍණ 1 වර්ගය ඍණ 3. ඕක පාවිච්චි කරනවා. බිංදුව සමානයි මේ වටිනාකම මෙතෙන්ට දානවා. ඍණ x වලට දානවා ඍණ 0.7යි ඍණ 1යි. දෙකේ වර්ගය ඍණ 3යි. බිංදුව සමානයි. මේ දෙන්න සුළු වෙද්දී ඍණ 1යි ඍණ 0.8යි සුළු වෙද්දී ඍණ 1.7ක් කියලා එනවනේ. එයාගේ වර්ගය ඍණ 3. හරිද? මම දැන් කරනවා ඍණ 3 මේ පැත්තට ගේනවා. ධන 3 සමානයි ඍණ 1.7ක වර්ගයක්. පැහැදිලිද? හරි. දැන් මේ ඍණ 1.7 වර්ගය කියන්නේ ධන 3යිනේ. මම එහෙනම් දෙපැත්තටම දරුවනේ මම වර්ග මූලයේ හොයනවා. දෙපැත්තටම වර්ග මූලයේ දාපු ගමන් ඒ කියන්නේ මෙයාගේ වර්ගය සමානයි මේක නම් මෙයාගේ වර්ග මූලය කියන්නේ කීයද? ඍණ 1.7 නේ පුතේ. ඔන්න මූල තුනේ අගය. ඔන්න මම කියපද හොඳට තේරුණාද? ඔන්න බලන්න මෙන්න මේ සමීකරණය තියෙන්නේ මෙයාට මම මෙන්න මේ එක මූලයක් ආදේශ කළා. මෙයා ඍණ 1.7 විට කියලා මෙතෙන්ට ආදේශ කරලා මම උත්තරයක් ගත්තා. කෙලින්ම එතකොට ඍණ 1.7 වර්ගය සමානයි 3ක් කියලා ආවා. එහෙනම් දෙපැත්තම මම මෙයාගේ වර්ගය අයින් කරන්න දෙපැත්තම වර්ග මූලය ගත්තා. ඍණ 1.7 වර්ගයේ වර්ගමූලය කියන්නේ ඍණ 1.7යි 3 වර්ගමූලයක් එතකොට එනවා. එතන මූල 3 කියන්නේ ඍණ 1.7යි. ඊට පස්සේ මම ඊළඟ අවස්ථාවක් ගන්නවා. මොකක්ද? මෙන්න මේ අවස්ථාවක් ගන්නවා. ඒ අවස්ථාව කියන්නේ මොකද? x 2.7යිනේ. මම ලියනවා x 2.7 විට. මම ලියනවා කෙලින්ම මේ සමීකරණය ගන්නවා. බිංදුව සමානයි x 1 වර්ගයේ ඍණ 3. එතකොට ලියනවම බිංදුව සමාන x කියන්නේ 2.7යිනේ ඍණ 1යි වර්ගය ඍණ 3. බිංදුව සමානයි 2.7න් එකක් යද්දි 1.7යිනේ. එයාගේ වර්ගය ඍණ 3 කියලා එනවනේ. අපි මෙයා මේ පැත්තට ගන්නවා. එහෙනම් 3 සමානයි 1.7ක වර්ගයක් කියලා එනවනේ පුතේ. 3 සමාන 1.7ක වර්ගයක් කියලා එනකොට මම ලියනවා මෙයාගේ වර්ගය කියන 3 නම් දෙපැත්තම වර්ග මූලයේ ගත්තොත් මෙතනින් 1.7ක් එනවා. මෙතන වර්ග මූලයක් එනවා. එතකොට මෙතනින් එනවා 1.7ක් කියලා පුතේ ධන අගය. එහෙනම් අපිට ඔන්න එකක් එනවා මූල 3 කියන්නේ ඍණ 1.7යි. අනිත් පැත්තෙන් එනවා වර්ග මූල 3 කියන්නේ ධන 1.7යි. එම නිසා ලියනවම මූල 3 කියන්නේ ධන හෝ ඍණ 1.7යි. ඔන්න අවසාන උත්තරේ. ඕක තමයි උත්තරේ. එතන වර්ග මූල 3 කියන්නේ ධන හෝ ඍණ 1.7ක් කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? ලස්සන ගණනක්. හරි ලස්සන ගණනක්. තංගාල මේක ලස්සන නෝට් කරගන්න බලන්න. ලස්සනනේ නෝට් කරගන්න. ලස්සන නෝට් කරගන්න. හරි. නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් අහන්න. නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් අහන්න වගේ. නොතේරුණා නම් අහන්න. ලොකු දෙයක් නැහැ ආදේශ කිරීම විතරයි තියෙන්නේ. ඉක්මන් කළ ගමු. සරබි ජාමිතියයි ත්‍රිකෝණ මිතියයි කරමු කියලා කියනවා. ජාමිතිය ගැන මම හිතුවා ජාමිතිය අපි චුට්ටක් ටිකක් මැදට නෑ ඒක හොඳයි. ජාමිතිය චුට්ටක් අපි මැදට යනවා වගේ ඉඳලා කරමු.
ත්‍රිකෝණ මිතිය අපි මුලට ගත්තොත් හොඳයි නේද? හරි. දරුවන්ගෙන් තව අදහස් එහෙම තියෙනවනම් දාන්න අපි පොදු අදහසකට අනුව මම වැඩ ටික කරන්නම්. මම ඔයාලගේ අදහස් ටික මම නෝට් කරගන්නම්. හරි. තව දරුවන්ගේ අදහස් තියෙනවනම් දාන්න. මොකද මේ වැඩිපුර අපි මොකද්ද කරන්න ඕන කියලා අදහසක් තියෙනවනම් දාන්න. අපි මොන පාඩම් වලටද වැඩිපුර යන්නට ඕන කියලා. මේකෙන් පස්සේ අපි සමීකරණ පාඩම කරනවා. එතනින් පස්සේ සාමාන්‍යයෙන් මෙහෙම එක්සෑම් එකේදී ඔයාලා සාමාන්‍යයෙන් ගන්න කොට අර ලේසියෙන් ගොඩදා ගන්න පුළුවන් ප්‍රශ්න වලට හොඳට සෙට් වෙන්නේ අනිවාර්යෙන් වෙන ලේසියෙන් ගොඩදා ගන්න පුළුවන් ප්‍රශ්න කියන දරුවනේ ප්‍රස්තාර පාඩම, සමීකරණ පාඩම, ගුණක පාඩම, ගුණක සම්භාවිතාව පාඩම, ඊට පස්සේ දරුවනේ ප්‍රතිශත පාඩම, නිර්මාණ පාඩම, ඒ දේවල් පට්පට් කරලා ගොඩදා ගන්න පුළුවන්. හරි. සසුරි පොලිය කරමු කියලා කියන එක තමයි ප්‍රතිශත පාඩම. ඒක ඒ පොලිය ආශ්‍රිතව ගණනය කරන පාඩම. පරිමාව ලක්ගණක right සමට පරිමාව දැන right ටිකක් අමාරුයි. ඔව් ඔහොම හරි. ඔයාලගේ ඔය දාන ලාස්ටික මම සැලකිලිමත් වෙලා ඊළඟ දවසේ මොකද්ද කරන්න පාඩම කියලා මම තීරණය කරන්න. හරි. මේ ඔයාලට ඕන දේ කරන්න එපා. හරි. ඒකයි ඒ ත්‍රිකෝණ විදිය තමයි සර් කියලා කියනවා. හරි. පාඩුවේ දාලා තියෙන ලිස්ට් වල තියෙන පාඩම් ටික මම ප්‍රමුඛස්ථානයක් කරලා මුලට අරගෙන වැඩ ටික කරගෙන යනවා. හරි. ඔය ටික මම එහෙනම් දැන් සමීකරණ පාඩමෙන් පස්සේ ඔයාලා ඔය දාලා තියෙන ලිස්ට් වල තියෙන පාඩම් වලට මම ඉස්සර මත තියන්නම්. හරි. හරි මේක ඉවරයිනේ. මේක ගැටලුවක් නැහැනේ. රයිට්. පුතේ යාගේ වැඩ ඉවර නම් ඔයාලා ඔහොම වෙන්න අවසාන ගානට අපි ඉවර කරලා දාමු මේ ටියුට් එකේ වැඩ ටික. එන්නකො 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා පුතා දීලා තියෙන සමීකරණයට අනුව ටක් ගාලා x වල වටිනාකම දෙක ආදේශ කරලා y වලගේ ගන්න. හරි. x වල වටිනාකම ආදේශ කරලා y වලගේ ගන්න බලන්න. පට්පට් ගාලා ටිකක් කරන්න බලන්න. වාදවලදී මට පැහැදිලි නෑ අනුෂ්ක. අය කියන්නේ y සමාන කියලා. y සමානයි 4. ආ රයිට්. හරි හරි. බලමු අපි. බලමු. 4. ඒත් එක්කම පොතේ ඔයාලා දැන් ඔය වැඩ කරගෙන යන අතරතුර ඔයාලට මොනවා හරි තැනක ගැටලුවක් වුණොත් දැන් ඔයාලා දැන් අපි අද අදින් පස්සේ හෙට හවස හෙට රෑ 8:00 අපි ආයෙ හම්බ වෙන්නේ. ඊට පස්සේ අනිද්දා බ්‍රහස්පතින්දා මම හිතන්නේ අපි 8:00 තමයි දින ටික දාලා තියෙන්නේ. මම ඔයාලට ටයිම් ටේබල් එකක් දාලා තියෙන දින ප්‍රමාණයන් තුල අපි සම්බන්ධ වෙනවා. එතකොට මොදේ ඔයාලට මොනවා හරි තැනක ගැටලුවක් වුණොත් ඔයාලට අපේ ඔය කමියුනිටි ගෲප් එක ඔයාලා ඉන්නවා. එතකොට දරුවනේ ඊට අමතරව ඔයාලට මොනවා හරි තැනක ගැටලුවක් වුණොත් පොතේ දැනගන්න මොනවා හරි කාරණාවක් තිබුණොත් ඔයාලා පොතේ මෙන්න මේ නම් එක සේව් කරලා තියාගන්න. 0.74යි 0.85යි 40යි 13. හරි. මෙන්න මේ නම් එකට මොනවා හරි ගැටලුවක් තිබුණොත් පොතේ ඔයාලා වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න. ඔය ගානක් හදාගෙන යනකොට ඒ හදන ගානේ ඔයාලට උත්තර ගන්න බැරි වෙලා එහෙම නැත්නම් මොන හරි තැනක ඉඩවීමක් වුණොත් ඔයාලා මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් තියන්න. ඒ වගේමයි අමාරු ගණන් එහෙම හම්බුනොත් ඒ ගානේ screenshot එකක් ගහලා ඔය නම්බර් එකට WhatsApp message එකක් දාන්න. මම එතකොට වෙලාව තියෙන අනුව මම ඔයාලට දරුවනේ ඒවට උත්තර ලබා දීම සිද්ධ කරන්න. හරි. හරි. මොකද මමත් busy. නමුත් ඒ අනාතරතුර ඔයාලට මම වැඩ ටික කරලා දෙන්න උත්සාහ කරන්න. හරි. දැන් මොකද අද පෝය වුණා. දැන් ඔයාලගේ වැඩ ඉවර වුණාට පස්සේ මම ඊළඟ ටියුෂන් එකට යන්න ඕන. එතකොට අද පෝය වුණාට අපිට ක්ලාස් තියෙන ඊළඟ ක්ලාසස් වල ඒ නියෝ අඩුවක් නැහැ නේ. එතකොට දරුවනේ මේ අනිත් දවස්වල මටත් ක්ලාස් තියෙන සමාවක් ටිකක් busy. එතකොට දරුවනේ මේ ඔයාලට මේ උදව්වක් විදියටයි මේ ඔයාලගේ ක්ලාස් වලට මේ අපි මේ උදව්ව මේ පාර දෙන්නේ. එතකොට දරුවනේ ඔයාලට මොනවා හරි ගැටලුවක් වුණොත් මේ නම්බර් එකට WhatsApp නම්බර් දෙකක් දාන්න. මේ නම්බර් එක සේව් කරලා තියාගන්න. ඕනම වෙලාවක කතා කරන්න. එතන මේ මගේ personal නම්බර් එකක්. එතකොට ඔයාලට ඒ WhatsApp message එකක් දාන්න මොනවා හරි තරගේ ගැටලුවක් වුණොත් එතකොට මම ඒවට උත්තර ලබා දීම සිද්ධ කරන්න. පැහැදිලිනේ? හරි. දහවෙනි ප්‍රශ්නය. ඔය දීලා තියෙන සමීකරණයට අනුව ආදේශ කරන්න පුතේ x සමානයි 2. ආදේශ කරන්න පස්සේ පුතාලට y වලට වටිනාකමක් k. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කළා ගමු.
දහවෙනි ප්‍රශ්නය y සමානයි 4 ධන 2ක් x වින x වර්ගය මෙයාගේ ඔයාලට පුතේ ආදේශ කරන්න කියලා තියෙන්නේ x සමානයි 2 විට y වල වටිනාකමයි පුතේ ආදේශ කරන්න කියලා තියෙන්නේ හරි උත්තර ටික හරි හැමෝම දාගෙන දාගෙන යනවා මම හිතන උත්තර අරන් තියෙනවා හැමෝම උත්තර හරි අපි දැන් ආදේශ කරනවා y සමානයි 4 ධන 2 වාරයක් x කියන්නේ 2යි ඍණ x කියන්නේ 2 වර්ගය 4 ධන 2 වරන් 2 4 ඍණ 2 වර්ගය කියන්නේ 4යි ධන 4 ඍණ 4 කැපෙනවා එක 4ක් විතරක් ඉතිරි වෙනවා y සමානයි 4ක් කියලා පොතේ උත්තරේ එනවා මේ උත්තරය ආව අයගේ උගක් අයට මේක ඇවිල්ලා තියෙනවා උත්තරේ කියන්නේ හරි ඊට පස්සේ මෙයා පාවිච්චි කරලා පොතේ අඳින්නකෝ මෙයාගේ ප්‍රස්ථාරයක් එකත් වලට කරගන්න පුළුවන් එකත් වලින් ටක් දාලා එතකොට x වල ඍණ 2 ඉඳලා ධන 4 දක්වාත් y වල ඍණ 4 ඉඳලා ධන 5 දක්වාත් තමයි ප්‍රස්ථාරය ධර්මණය ව්‍යාප්ත වීම සිද්ධ වෙන්නේ. ඉක්මන් කරගමු අපි. එකයි හතරයි හයයි දෙකයි හතරයි දෙකයි හතරයි දෙකයි හතරයි හරි ඔයාලට ලස්සනට පුතේ ප්‍රස්ථාරය ලැබිලාදී අපි බලමු කොහොමද දෙන්නේ x වල ඍණ 2කට y වල ඍණ 4යි x වල ඍණ 2කට y වල ඍණ 4යි කියන්නේ මෙන්න මේ වගේ තැනකට එනවා x වල ඍණ 2කට y වල ඍණ 1යි sorry y වල ධන 1යි මෙතෙන්ට එනවා x වල බින්දක y වල ධන 4යි x වල 1ට y වල ධන 5යි 2ට 4යි 3ට 1යි 4ට ඍණ 4යි උපරිමයක් යන ප්‍රස්ථාරයක් නේද එන්නේ මෙහෙම එකක් එන්නේ හරි කොහොම ප්‍රස්ථාරයක් එනවා හරි මේ ප්‍රස්ථාරය පුතේ වල ලැබිලා ඇති උපරිමයක් වෙන ප්‍රස්ථාරයක් වලට එනවා හරි අඩුපාඩු තේරෙන තුරේ ප්‍රස්ථාරය අද ගන්න ඊට පස්සේ මෙයාගේ b කොටසට එනවා b කොටසට b වල පළවෙනි කොටස y වල වටිනාකම පුතේ අපිට කියනවා 1 ඉඳලා 4 දක්වා ප්‍රාන්තරය තුල ත්‍රිතය අඩුවන x යගේ ප්‍රාන්තරය ලියන්න හරි පොඩි ට්‍රයි එකක් දෙමුද බලන්න පොතේ හරි පොඩි ට්‍රයි එකක් දෙමු බලන්න හරි ඔය අවසාන කොටස් තුන අර කලින් වගේම ගණන් සෙට් එකක් අහන්නේ බලන්න උත්තර ටික අරගෙන ටක්ටක් දාලා උන්ට දාන්න බලන්න ඔයාලට පුළුවන් මම හිතන් තනිව කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න දැන් මුලින්ම අහන්නේ 1 ඉඳලා 4 දක්වා ප්‍රාන්තරය තුළ ත්‍රිතය අඩුවන x යගේ ප්‍රාන්තරය දැන් එතකොට ඔයාලා කරන්න ඕනේ y වල 1යි 4යි රේඛා දෙක අඳින්න y වල එක රේඛාවක් කියන්නේ මෙයානේ එයා y සමාන 1යි හතර කියන්නේ මෙයානේ එයා y සමානයි 4යි අපෙන් අහන්නේ මොකක්ද y වල වටිනාකම එකට වැඩි වෙලා හතරට කුඩා වෙන ප්‍රාන්තරය තුළ ත්‍රිතය අඩුවන x යගේ ප්‍රාන්තරය දැන් මෙතනින් මෙතෙන්ට මොකද වෙන ත්‍රිතය වැඩි වෙනවා මෙතනින් මෙතෙන්ට මොකද වෙන ත්‍රිතය අඩු වෙනවා අපෙන් අහන්නේ ත්‍රිතය අඩුවන x පරාසය මෙතනින් මෙතන ත්‍රිතය අඩු වෙනවා එහෙනම් ඔයාලා වැඩේ කරන්න ඕනේ මෙන්න මෙතනලා මෙතෙන්ට අඩු වෙන x වටිනාකම ගන්න නම් හරි එතකොට එතන x වටිනාකම ගන්න එකක් මෙතෙන්ට එනවා අනිත් එක මෙතෙන්ට එනවා පොඩි ඩියක ගන්නවා ලස්සන උත්තර ටිකක් එයි හරි බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න පොඩි උත්තර ටික ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න අසමානතාවයක අසමානතාවයක සලකලා බලන්න ඉතින් කොටස් වල උත්තර ටික ගන්න බලන්න ගත්ත උත්තර ටික මට දාන්නකෝ ඔයාලා බලන්න
හරි, උත්තර නම් සමහරවල් දාගෙන දාගෙන යනවා. තාම අනිත් අයගෙන් එන්නේ නැහැ උත්තර. හරි, පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න බලන්න, උත්තර ටික ගන්න. මට හදන්න වෙයිද? හරි, මම දීපු ප්‍රශ්න දීපු දේ ඒ නිසා මමම හදන්නන්නේ නේද? ඈ ඔයාලා හදන්නේ නැහැ නේ. හරි, මම දීපු නිසා මමම හදන්න. හරි, දැන් චුට්ට බලන්නකෝ. අපිට කියනවා y වලාගේ එකේ ඉඳලා එකට වැඩි වෙන්නට ඕන, හතරට අඩු වෙන්නට ඕන. ඔයාලා y සමාන 1 කියලා රේඛාවක් ඇන්දා, y සමාන 4 කියලා රේඛාවක් ඇන්දා. එතනදී ඔයාලට පේනවා මේ ප්‍රස්ථාරයේ මෙතන ඉඳලා මෙතෙන්ට දරුවනේ ධනම වැඩි වෙනවා, මෙතනින් මෙතෙන්ට ධනම අඩු වෙනවා. අපෙන් අහන්නේ අපේ මහන්න දරුවනේ ශ්‍රිතය අඩුවන x පරාසය. එතන අඩු වෙන්නේ මෙතන මෙතෙන්ට x වල පරාසය කියන්නේ පොදේ 2යි, මෙතන තියන්නේ 3යි නේද? 2යි 3යි අතර තියෙන පරාසය. එතකොට 2කට වඩා x ලාගේ වැඩි වෙනවා, 3ට වඩා x ලාගේ අඩු වෙනවා. ඔන්න පොදේ 2කට වඩා වැඩි වෙනවා, 3ට වඩා අඩු වෙනවා. ඕක තමයි x ලාගේ පරාසය කියලා කියන්නේ. මෙයාගේ නම් කීප දෙනෙක්ව දාලා තිබුණා. හරි. ඊට පස්සේ දෙවෙනි කොටසය. ශ්‍රිතය b සමාන y සමානයි b ඍණ a ඍණ x ආකාරයෙන් ප්‍රකාශ කරන්න. හරි, අර අපි වෙනදා කතා කරන රටාවට තමයි මේක හදාගන්න කියලා කියන්නේ. හරි, මේක ලස්සන නිර්මාණයක්. අපි දැන් හදමු පුතේ. මම ඒක එහා පැත්තේ හදන්නම්. මෙතන මම හදන්නම්. දෙන්න තියෙනවානේ. හරි, දැන් ඉතින් ඔය ප්‍රස්ථාරයේ ඔය විදිහට හදන්න කිව්වහම ඉතින් අපි අයිඩියා එකක් තියෙනවනේ මේ සමීකරණයේ උපරිම අගයේදීද සමමිතිකාගේ සමීකරණය කීයද ඒ ටික තියෙනවා. අපිට ලස්සනට සමීකරණ ඔය තියෙන විදිහට ශ්‍රිතය හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දීලා තියෙන සමීකරණයම ගමු. මෙන්න මෙහෙම y සමානයි දීලා තියෙන මොකද්ද 4 ළඟ 2ක් x ඍණ x වර්ගය කියලානේ. හරිද? හරි, මේක අපි ලියන්න පුළුවන් මෙහෙම. මේක මම ලියනවා 4 ගත්තා ධන, මම මෙයාව ලියනවා. හරි, මෙයාවම ලියනවා පුතේ 2ක් x ඍණ x වර්ගය කියලා ලියනවා. නැත්තම් මෙහෙම ගන්නවා. මේක සමීකරණය අපෙන් අහන්නේ right a ඍණ x වර්ගයේ විදිහට ලියන්න කියලා. හරි, කවන්නේ කොහොම ගන්නවද? හරි, ඔය දේ විදිහටම නියත පදේ ගත්තා vg සහ වර්ගජ පද මම මේ විදිහට නෝට් කරා. මෙතන ලියනවා 4 ධන, මට මෙයාව ලියන්න පුළුවන් පුතේ 1 ඍණ x කියලා දාලා වර්ග කරනවා. බලන්න 1 ඍණ x කියලා දාලා වර්ග කෙරුවොත් මෙයා මේ ප්‍රකාශනය ඇතුලේ නැත්තම් මෙයා ප්‍රසාරය නුනහම ලැබෙන පද ටික ගැන චුටි අයිඩියා එකක් ගමු. මම මේක මේ පැත්තට ලියන්න ඕන බලන්න. අර 1 ඍණ x කියන පදය 1 ඍණ x කියන එකේ වර්ගය ප්‍රසාරය නුනහම කොහොමද තියෙන්නේ? පළවෙනි පදේ වර්ගය 1යි. මේක ලකුණ ඍණනේ. මේ දෙන්න නැග ගුණිතේ 2කින් වටිනාම 2i x එනවා. ධන පස්සේ පැත්තේ පදේ වර්ගය වෙනවා. x වර්ගයක් එනවනේ. හරි. ඊට පස්සේ මම මෙතනදී මොනවද දැන් මම ඍණ ලකුණක් එළියට දැම්මම කියලා හිතන්නකෝ. එතකොට එනවා මම මේ මුලින් ඉඳලා ගත්තොත් එහම මෙතනින් එනවා මට ඍණ එකක් එනවා. ඍණයි ඍණයි ධන එකයිනේ. ඍණ ලකුණක් එළියට ගත්තොත් මෙතනින් එනවා ධන 2ක් x එනවා. ධනයි ඍණයි ඍණයිනේ. x වර්ගයක් එනවා. ඇත්තටම දැන් මම 1 ඍණ x වල වර්ගය කියලා දැම්මොත් එයාගේ අදහස මෙන්න මෙහෙම සෙට් එකක් එනවනේ. එතකොට 2ක් x එනවා, ඍණ x වර්ගයක් එනවා. දැන් මේ බලන්න මෙතන දැන් මේ වැඩේ වෙලා තියෙනවනේ. දැන් මම ඕනේ නම් මෙයාව මෙතනින් මම මේ මේ පද දෙක මම මෙහෙම දාලා තව ස්ටෙප් එකක් දාලා ගන්නම්කො. හතර දැම්ම මේ ධන ලකුණ වෙනුවට මම ඍණ ලකුණක් දාලා මේකෙන් මම ඉස්සර පස්ස පද මාරු කළා කියලා හිතන්නකො. මෙතන මෙතන ඍණ 2ක් x එනවා, ඍණයි ඍණයි මේක ධන වෙනවා. x වර්ගයක් කියලා එනවනේ. දැන් චුට්ට බලන්නකො මම කියන දේ. මම මෙතනින් ඍණ ලකුණක් එළියට දාපුවාම මෙයා ඍණ 2ක් x එනවා, ඍණයි ඍණයි මේක ධන වල x වර්ගයක් එනවනේ. මම ඊට පස්සේ කරනවා 4 ඍණ මෙතන මම ලියනවා දරුවනේ අර විදිහට ලියනවා. ඔය විදිහට මම ලියන්නේ 1 ඍණ x කියලා දාලා වර්ග කරනවා. දැන් බලන්න මෙතන වෙනදී. එතකොට මේ 1 ඍණ x කියන එකේ වර්ගය කියලා ගත්තාම මෙන්න මේ විදිහට ප්‍රසාරණයක් අපි දකිනවා. හරිද? එතකොට ඒ ප්‍රසාරණය තුල මම මෙතන එළියට මෙ ලකුණු දාලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔය ප්‍රසාරණය තුල සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම පදයක් නිවෙන්නේ. කොහොම එකක් නිවෙන්නේ? එතකොට මේ ලකුණ මම ඍණ කියලා එළියට ගත්ත නිසා, ඔන්න බලන්න වෙනදී ඍණ කියලා ගත්ත නිසා
මේ ඍණ ලකුණක් එක්ක මේ ටික සුළු වුණා කියලා සීන් එකක් නැහැ. මම මේ පද ටික හැමව ගන්නවා. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ මෙන්න මේ කතන්දරේ කියන්නේ ඈ. මම ආයෙ කියන්නම්කො. ඊට හොඳට බලන්නකො. දැන් මෙයා ප්‍රසාරණය කෙරුවොත්, හරි මෙයා ප්‍රසාරණය කෙරුවොත් එකේ වර්ග එකක් කියලා එනවා. එතකොට ඍණ x වර්ගය ධන x වර්ගය කරනවා. මෙයා එනවා. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි වෙනවා. ඍණ 2x එනවා. මෙයා එනවා, මෙයා එනවා. මෙයාට වැඩිපුර හැදෙන පදයක් තියෙනවා ධන එකක් කියලා. ඇයි පළවෙනි පදේ වර්ගයක් වෙනවනේ ධන එකක්. ඒක වැඩිපුරේ නේ කරන්නේ. ඒ වැඩිපුරේ මේක මම මේකෙන් අඩු කරනවා. එතකොට 4 ඍණ 1 ඍණ x කියන වර්ගය ප්‍රසාරණය කරපුවාම හැදෙනවා වැඩිපුර ඍණ 1 එකේ ධන 1 වර්ග කියන්නේ 1 වර්ගයක් කියන්නේ එකක් වෙනවා. 1 බැලුවනේ මේ ඍණ 1කින් ගුණනවාම ඍණ 1ක් වෙනවා. ඒක නැති කරන ධන 1ක් ගන්නවා. හරිද? අපිට බලන්න කරන දේ හොඳට තේරුම් ගන්න අය මෙතන මේ ටික ප්‍රසාරණය කරද්දී x වර්ගයක් වෙනවා. මෙයා එනවා. මේ දෙන්නේ ගුණිතය දෙකෙන් වැඩිනවම ඍණ 2ක් x වෙනවා. මෙයක් වෙනවා. ඒකත් හරි. ඊට පස්සේ 1 වර්ගයක් වෙනවා. 1 වර්ග 1ක් කියලා එනවනේ. ඒ 1 වර්ග 1යි 1 ඍණ 1කින් වැඩිනවම ඍණ 1ක් කියලා එනවා. මේ ප්‍රකාශණයට ඍණ 1ක් කියලා පදයක් වැඩිපුර එනවා. ඒක නැති කරනවම ධන 1ක් දාලා තියෙනවා. හරිද? දැන් මේ 1යි 4යි එකතුනම 5ක් වෙනවා. 5 ඍණ 1 ඍණ x කියන එකේ වර්ගයක් කියලා එනවා y. ඔන්න පුතේ අපිට ලැබෙන මේ ප්‍රකාශණය y සමානයි පහරින එකරින x වල වර්ගයක් කියලා එනවා. හරි? එතකොට අපි මේ අහන විදිහට මෙයාගේ උත්තර ටික ගත්තොත් එහෙම මෙයාගේ දරුවනේ අපිට මේ ඔතනදි කියනවනි මේ චුට්ටක් මතක ගන්නවා නැත්නම් පැටලෙනවනි. මේක දැන් ඔය කියන විදිහට b සහ a අහනවනි. එතකොට a කියන්නේ කීයද? මෙන්න මෙයා. a කියන්නේ 1යි b කියන්නේ කීයද? 5යි. a 1යි b 5යි. ඔන්න ඔය විදිහට පොතේ සමීකරණය ආපහුයි චුට්ටක් මට බලන්න කියන්න ආවද නැද්ද කියලා. ඔව් මේ විදිහට සමීකරණ එන්නට ඕන. A1යි B5යි. ආවද නැද්ද? ආ හරි ආවා කියලා දරුවෝ ඉන්නවා. හරි. රයිට්. අනුෂ්කට ආවද නැද්ද පොතේ? විද්‍යාංගන සංග ඇවිල්ලා තියෙනවා. සමින්ද උත්තර ආවද නැද්ද? සමින්දට ආවද නැද්ද? අනුෂ්ක ආවද? ටිකයි ආවද මන්ද හරියදී වැටුණා. මගෙන් මිස් වෙනවද? දෙන්නෙම වලට මිස් වෙනවා ඇත්තේ මෙන්න මේ පද ටික ගලප ගන්න විදිය මිස් වෙනවා ඇති. මේ ටික චුට්ටක් හොඳට බලන්න. හරි? රයිට්. මම ආයෙ කියනවා නොතේරුණා නම් මෙතනින් කරලා තියෙන්නේ මේ ප්‍රසා මේ දීලා තියෙන සමීකරණයෙම ධන නියත පදේ පැත්තකින් තියා ගත්තා. VG පද දෙක වරණයක් අතුරට දැම්මා. දාලා දැන් අපි මේ පියවර අපි ගණන් හැම එකකම වගේ හදුවනේ. මෙතනින් මම කරලා තියෙනවා 2x x x වර්ගය කියන පදයෙන් මම දරුවනේ ඍණ ලකුණක් එළියට දාගත්තා. මොකද අපි අහන්නේ ඍණ පදයකුත් එළියට දාගත්තා කියන්නේ. ඍණ එකක් එළියට දාපු ගමන් මෙයා ඍණ 2x වෙනවා, මේක ධන x වර්ගයක් වෙනවා. ඊට පස්සේ මම මෙයා ප්‍රසාරණය කරන්න හදනවා දරුවනේ. ඒ කියන්නේ මේක මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් විදිහට මම මේක ලියා ගන්න try එකක් දෙනවා. එතකොට මට මේ පදේ ලියන්න පුළුවන් 1 ඍණ x වර්ගය කියලා. දැන් මේක ප්‍රසාරණය කරද්දී ඍණ පදයේ ඍණ x වර්ගය කියන්නේ x වර්ගයක් මෙයා එනවා. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩිද ඍණ 2ක් x වෙනවා. මේ දෙන්නම මෙයා ඇතුලේ තියෙනවා. හැබැයි මේක ඇතුලේ තමයි වැඩිපුර එනවා පළවෙනි පදේ වර්ගයක්. පළවෙනි පදේ වර්ගය කියන්නේ එකේ වර්ගයක්. ධන 1ක් එනවා. ධන 1 මේ ඍණ 1කින් වැඩිනවා. ඍණ 1ක් තමයි වරහන් ගැලවිලා එළියට එන්නේ. ඒ ඍණ 1 නැති කරන්න මම ධන 1ක් අලුතෙන් දානවා. මෙතනින් හැදෙනවා ඍණ 1ක්. ඒක කැන්සල් කරනවා ධන 1ක් දානවා. ඒක මේ දෙන්න කැපිලා යනවා. හරි? එතකොට මේකට මේ හතර එකතුනම පහක් වෙනවා. ප්‍රකාශන මේ විදිහට ලැබෙනවා. හරි? හරි සරල දෙයක් ඔය තියෙන්නේ. හරි. ඔබ දැන් හොඳට try එකක් දෙන්න ඔලුවට දා ගන්න. හරි. පොඩි යෙදීමක් තියෙන්නේ. හරි. ඊට පස්සේ එතන A කියන්නේ මොකක්ද? B කියන්නේ මොකක්ද කියලා මේ දීලා තියෙන ප්‍රකාශනයේ විදිහට අපිට ඔලුවට දා ගන්න පුළුවන් නේ. A කියන්නේ තොට 1යි B කියන්නේ ධන 5ක් කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ යාගේ තුන්වෙනි කොටස පොතේ අපිට කියනවා මෙන්න මෙහෙම. මෙහි simple A සහ B නියතාගයන් දෙකක් ලු. හරි. 4 ධන 2ක් x වෙන x වර්ගය සමානයි බිංදුව වර්ගයේ සමීකරණයෙහි ධන මූලයේහි අගය ආසන්න පළවෙනි දශම ස්ථානයේ සොයාගෙන ඒ ඇසුරින් මූල පහෙහි අගය ලබා ගන්න. අර 8 වෙනි ගාන නෙමෙයි 9 වෙනි ගාන හදද්දිත් ඔය වගේම එකක් අපි කරානේ. මේකම ටයිප් එකේ ගණන් එන්නේ ඈ. දැන් 9 වෙනි ගාන හැදුවානේ. ඒ වගේම එකක් තමයි 10 වෙනි ගානෙත් ඔය තුන්වෙනි කොටසෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද කියන්නේ? ඒ සාපි නියත දෙකක්. අපි දැන් ඔය හදපු සමීකරණය ගැන ඉවේ කියන්නේ. ඔය හතරක් හතර දන දෙකක් x වෙන x වර්ගය කියන්නේ දරුවනේ අපි දැන් මේ ප්‍රස්ථාරය අඳ සමීකරණයනේ මේකනේ. එතකොට මේ මෙයාගේ වර්ගයක සමීකරණයේ ධනමූලයේ අගය.
එතකොට මෙයාගේ දැන් මූල දෙකක් තියෙනවානේ. දැන් මට මෙහෙම කියන්න පුළුවන්. ඔය පස්වෙනි කොටසේ උත්තරේ නෙමෙයි. ඔව් තුන්වෙනි කොටසේ. තුන්වෙනි කොටසේ උත්තරේ විදිහට කියන්න පුළුවන් y සමානයි බිංදුව පිට. දැන් මේ ප්‍රකාශනයේ y කියනකොට මෙයා බිංදුවක් කියලා දෙනකොට මෙයාගේ යගේ බිංදුවක් කියන්නේ මොකද? එහෙනම් කැලිම මම ලියනවා y සමානයි බිංදුවක් පිට. හරි y සමානයි බිංදුවක් පිට පොතේ මෙයාගේ මූලය එනවා එකක් මෙතන එකක් මෙතන. දැන් මේ මූලයක ඍණ මූලයක්නේ. අපෙන් අහන්නේ ධන මූලයනේ. මෙන්න මේ ධන මූලය හොයා ගන්නට ඕනේ. පොඩ්ඩක් මට කියන්න පොතේ ධන මූලය මෙතන කීයක් දෙන්න කියලා. 3 දශම කීයක් වගේ දෙන්නේ? 3.2. 3.2. හරි. මෙන්න මේක y සමානයි බිංදුවට මම ලියනවා ධන මූලය සමානයි 3.2. මොන ධන මූලය 3.2. හරිද? හොඳයි. ඊට පස්සේ අර සමීකරණ එනවා. මම බලන්න දැන් මම එතන එහාට ගාන හදාගෙන යනවා. හරි. ඔයාලට දැන් මේ එතන එහාට පද ටික ගොඩ කර ගන්න පුළුවන් වෙයි. මම දැන් මෙතන මකලා මම මෙතන හදන්නම්. මම බලන්න කරන දේ උංචි යෙදීමක් තියන්නේ y සමානයි බිංදුවට ධන මූලය හොයාගත්ත 3.2. ඊට පස්සේ මේ සමීකරණය ගන්නවා. මොකද සමීකරණය පහරින එකරණ x වර්ගය සමානයි බිංදුවයි. මොකද ඒක y සමානයි බිංදුවක් කියලා ගත්තාම මේ y වලට බිංදුවක් දාලා තමයි සමීකරණය ගත්තේ. ඊට පස්සේ මම ලියනවා පහරින මෙයාගේ වර්ගය සමානයි බිංදුව නම් මේ පදයේ දකුණු පැත්තට ආවොත් එකරණ x කියන එකේනා සමානයි මෙයා මෙහාට ආවොත් ඒ කියන්නේ මෙයාගේ වර්ගය සමානයි 5ක් කියලා එනවනේ. ඊට පස්සේ එකරණ x කියන්නේ පොදේ අපිට ලියන්න පුළුවන් මූල 5ක් කියලා. නමුත් අපේ මේ අහන්නේ ධන මූලයේ සලකලා ගියක් නේ අපෙන් අහන්නේ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙයාට අදාළව මේ එකරින x වර්ගය සමානයි වර්ගමූල මෙයාගේ වර්ගය සමානයි 5 නම් එකරින x කියන්නේ මෙයාගේ පොතේ වර්ගමූලය කියලා අපිට ලියන්නට පුළුවන්. පැහැදිලිද? වර්ගමූලය කියලා අපිට ලියන්නට පුළුවන්. එතකොට මේ දැන් මෙයාගේ වර්ගය සමානයි 5යි නම් එකරින x කියන්නේ 5ේ වර්ගමූලයේ ධන හෝ ඍණ. මේක ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒකත් අපි දන්නවනේ. මම බලන්න මම කරපු දේ පහරින x වර්ග පහරින වරහංගක එකරින x වල වර්ගය සමානයි බිංදුවක් කියලා දීලා තියෙනකොට මේ පදය වර්ගය සමානයි පහ අනිත් පැත්තට ගියා. ඒ කියන්නේ මේක මේ පැත්තට ආව පහ තනිවුණා කියනකොට. එතකොට එකරින x වල වර්ගය සමානයි 5ක් කියලා එනවා. ඊළඟට අපිට ලියන්න පුළුවන් එකරින x කියලා කියන්නේ 5ේ වර්ගමූලය ධන හෝ ඍණ. එතකොට දැන් x වල වටිනාකම විදිහට මෙන්න මේ ආදේශ කරමු අපි. 3.2 ආදේශ කරමු. හරිද? 3.2 ආදේශ කරනවා. මම ලියනවා දැන් x සමානයි ඔය 3.2 විට කියලා දැම්මා ආදේශ කරන්න. එකරින 3.2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 5. ඇත්තරම මෙතනදී පොදේ ඔය අපි ධන අවස්ථාව පමණක් ගමු. අපි ධන අවස්ථාව විතරක් අරන් සුළු කරගමු. හරි, ධන අවස්ථාව විතරක් අරන් සුළු කරගමු. එතකොට අපිට කියනවා ධන ඍණ අවස්ථාව දෙකම ගමු. මොකද මේක ඍණ අවස්ථාවකුත් එන්න පුළුවන් නිසා. හරි, ධන හෝ ඍණ. එතකොට එකෙන් 3.2 යද්දී අපිට ලියන්න වෙන ඍණ 2.2 කියලානේ. මේකෙන් මේක ඇද ඍණ 2.2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 5යි. හරි, එතකොට දරුවනේ අපිට මෙයාව උත්තර කරගන්න පුළුවන්. මෙයාගේ දෙපැත්තම ඍණ වලින් අපි වැඩි කරනවා. එතකොට ධන අවස්ථාව විතරක් වෙනවා. මොකද මෙයා ඍණ මෙයා ඍණ අවස්ථාවක් තියෙනවනේ. දෙන්නම ඍණ වලින් වැඩි කරගත්ත ගමන් ධන වෙනවා. එතකොට වර්ගමූල 5 කියන්නේ ධන 2.2 කියලා අපිට පොදේ උත්තරයක් එනවා. හරි, මෙන්න මේ වටිනාකම ඔයාලට පොතේ ලැබිලා ඇති. බලන්න නොතේරුණා නම් ආයහන මම කියලා දෙන්නම්. ධන මූලයේ ඔයා දත්ත ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ සමීකරණය ගත්තා. පහ ඍණ එකරි පහ ඍණ වරහංගකල එකරින x වල වර්ගය සමානයි බිංදුවක් කියන සමීකරණය අරගෙන මේ වර්ගපදය එක පැත්තකට ගත්තා, පහ තනි කරගත්තා. ඊට පස්සේ මම එකරින x වර්ගය සමානයි 5ක් කියලා වට පස්සේ එකරින x කියන්නේ ධන හෝ ඍණ වර්ගමූල 5ක් කියලා අපි දන්නවා. ඊට පස්සේ x සමානයි 3.2 වුණහම එක ඍණ x වලට දානවා 3.2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 5. මේකෙන් මේක ගියපම ඍණ 2.2 කියලා එනවා සමානයි ධන හෝ ඍණ වර්ගමූල 5. දෙන්නකම තියෙන පොතේ ඍණ අවස්ථාවේ තියෙන්නේ ඍණ අවස්ථා තියෙන නිසා දෙපැත්තම ඍණ වලින් ගුණ කළා. එතකොට ඍණ අවස්ථා කැපිලා යනවා ධන වර්ගමූල 5 සමානයි 2.2 කියලා උත්තරේ එනවා. හරිද? හරි. අඩුපාඩු තියෙන දරුවෝ ටක් ගාලා හදාගන්න. ලස්සන ගානක්. අමාරු නෑ පුතේ, වාගේ ඒ ලෙවල් එක්සෑම් එකේ ගානක් ඔය වගේම ලේසි ගානක් ඒ. ලේසි නේද නැද්ද? මොන ලේසියද නේද? අර කලත් ඇදේ වගේද නෑනේ?
හරි අඩි පොඩි ටික හදාගන්නකෝ. ලියාගෙන ඉවරද? තව ලියනවද? පච් දෙලිවරත් මම හිතන්නේ පොඩි දැන් ඔයාලා මම හිතන්නේ දැන් මේ තාම පාසල් නිවාඩුනේ ඔයාලගේ දැන් අද 23 හෙට ඉස්කෝලේ පටන් ගන්නවනේ ඔයාලා දැන් හෙට ඉස්කෝලේ යනවද? ඔව් සර්. හරි ඔයාලා හෙට යනවා. එතකොට දැන් මේ සතියේ රයිට් හරි එතකොට දැන් පොතේ ඔයාලා දැන් මේ සතියේ දැන් ඉස්කෝලේ යනවා කියලා කියන්නේ ඔයාලගේ ඇඩ්මිෂන් උත් ලබන මම හිතන්නේ 30 වෙද්දි වගේ මම හිතන්නේ දෙන්න මේ මාසෙ 30 වගේ වෙද්දි දෙයි ඔයාලට ඇඩ්මිෂන් එහෙම. ඒකවල තියෙන විභාගයේ මානසිකත්වය තදින් දැනෙනවා ඔයාලට. ඔයාලා දැන් පොතේ මෙහෙම කරන්න දැන් ඔයාලට මම අර කලින් කිව්වා වගේ මේ වැඩ ටික කරගෙන යද්දී මොනවා හරි තැනක පොතේ ඔයාලට අර විෂය කරුණු වල ගැටලුවක් ඇති වුණොත් අර මම කලින් කිව්වා වගේ අර මම නම් දෙකක් දුන්නනේ පොතේ 0.74යි 0.85යි 40යි 13යි. ඔන්න ඔය නම් දෙකට ඕනම වෙලාවක දරුවනේ ඔයාලමට WhatsApp message එකක් තියන්න. කියලා මොනවා හරි තැනක ගැටලුවක් වුණොත් ඔබේ මට කතා කරන්න. කතා කරන්න කියන්නේ කතා කරාට මම ආස කරන ගන්න තියෙන මොකක් ක්ලාස් එකක හිටියොත්. උතර මම දකි කොයි වෙලාවෙ හරි එතකොට මම ඔයාලට ඒකට රිප්ලයි එකක් දෙන්නම්. පැහැදිලිද? හරි ඊට පස්සේ දරුවනේ හරි අපිට එන්න එපා කියලා සර් කිව්වා කියලා කියනවා. ඉස්කෝලේ එන්න එපා කියලා කියනවා කියලා කියනවා. හරි ඔයාලට මේ පන්තියකුත් නැතුව ඇත්ත දනේ දැන් අර අලුත් 11 පන්තියකුත් ඉස්කෝලේ දෙනවානේ. හරි හරි හොඳයි. සමහර දරුවන්ට නම් දෙවෙනිදා ඇඩ්මිෂන් දෙනවා කියලා කියනවා. හරි එතකොට දරුවනේ මේ ටික අපි හරියට වැඩ ටික කරගමු. මම ඔයාලට දවස් 11ක් plan කරලා තියෙන විදිහට මම ඒ දවස් ටිකේ ඔයාලට උපරිමයක් කරලා දෙන්නම්. ඔයාලා එතකොට මට ඒ දවස් දැන් අපි දවස් අදින් අද පන්තියෙන් පස්සේ දවස් දැන් දෙකක් ඉවරයිනේ. එතකොට තමයි අපිට තියෙන දවස් කීයද 9යි තියෙන්නේ. ওই දවස් 9 ඇතුළත දැන් අර පුතාලා කියපු විදිහට ප්‍රතිශත පාඩම්, ත්‍රිකෝණමිතිය පාඩම්, නිර්මාණ පාඩම් ඒ වගේ පාඩම් වැඩිපුර කරමු කියලා ඔයාලගෙන් අදහස් කාපු සම ඊළඟට පිළියෙල කිරීම කරනකොට මම මේ ડોකියුමන්ට් ටික ඒ විදිහට හදන්නම්. ඒත් එක්කම පුතේ දැන් ඔයාලට දැන් අද අපිට ප්‍රස්තාර පාඩමෙන් පස්සේ දැන් ඊළඟට සමීකරණ පාඩමට යන්න වෙලාව මදි වෙන්නේ. හරි ඒ නිසා සමීකරණ පාඩම අපි හෙට හවස පටන් ගමු. දැන් හෙට රෑ මම පටන් ගන්නවා 8:00 ඔයාලට පන්තිය දාලා තියෙනවනේ. ඉතින් හෙට රෑ අපි මේ වැඩේ වලට සූදානම් වෙමු. ඒත් එක්කම පුතේ මොකක්ද මේ ඔයාලට මේ තව කියන්න තියෙනවා මේ දැන් ඔය ඔයාලා මට කියපු විදිහට මම ඔයාලට ප්‍රමුඛ ස්ථානයක් දීලා ඔයාලේ කියපු පාඩම් වලට ප්‍රමුඛ ස්ථානයක් දීලා මම ડોකියුමන්ට් එක හදන්නම්. හදලා මම පොතේ අදම ඔයාලගේ ගෲප් එකට මම ඒ ડોකියුමන්ට් එක දානවා. මොකද ඔයාලට print out ගන්නත් එපා. දැන් සමීකරණ පාඩමේ නම් ඔයාලට ඔය PDF එකේ print out එකක් අරගෙන ඇති. ඒක අරන් ඇති මම හිතන්නේ ඔයාලා ළඟ දැන් තියෙනවනේ. ඒකට මේක හිට හවසේ එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි දවස් වලට අදාළව මම දවස් ඔව් ඉතිරි දවස් වලට අදාළව පාඩම් ටික මම පෙළගස්සලා මම paper ටික ඔයාලගේ දානවා group එකට. ඊට පස්සේ ඒ වගේ ඔයාලා print out අරගෙන ඔයාලා සූදානම් වෙන්න ඒවට පුළුවන් ඒවට උත්තර ලියලා සූදානම් වෙන්න. එතකොට අපිට වැඩේ කරගන්න ලේසියි. ඒත් එක්කම දරුවනේ මේ මැයි 4 වෙනිදා අපේ වැඩේ ටික ඉවර වෙන්නේ. ඒ වෙනකන් උපරිමයක් ඔයාලා මේ කරගන්න මම ඔයාලට උදව්ව දෙන්නම්. ඒත් එක්කම මේ ඔයාලගේ පුතේ මේ යාළුවන්ගේ ඒ කියන්නේ ඔයාලගේ යාළුවන්ගේ ඔයාලගේ ස්කූල් වල WhatsApp groups තියෙනවා. එහෙම නැත්නම් යාළුවන් වල personal groups තියෙනවා. ඒ groups වල පුතේ අපි ඔයාලගේ එකතු කරලා තියෙන group එකේ ඔය link ටික එහෙම පුළුවන් නම් පුතේ ඔයාලගේ යාළුවන්ගේ group වලට share කරන්න. share කරලා මේ සමාජ සත්කාරය පිළිබඳව ඒ යාළුවන්වත් දැනුවත් කරලා ඒ අයවත් පුළුවන් නම් අපි මේ වැඩසටහනත් එක්ක පුතේ සම්බන්ධ කරවන්න උත්සාහ කරන්න. හරි එතකොට හෙට හවස නැවතත් අපි වැඩ ටික කරනවා. හෙටතර පාන්දර නෙමෙයි හෙට ඉඳලා යන පැයට සූදානම් වෙමු වැඩ ටික හොඳට කරගෙන යන්න. හරි එහෙනම් මොකද එච්චරයි මම හිතන්නේ. තව මොකුත් ඔයාලට දේවල් තියෙනවද දැනගන්න? තව මොකුත් දේවල් තියෙනවද දැනගන්න? නෑ නේද? නෑ වගේ. එහෙනම් පුතේ අපි මෙහෙම කරමු. අද අපි සමීකරණ පාඩම පටන් ගන්නෙ නැහැ. දැන් අවදාව කීයද? වෙලාව 6යිනේ. එතකොට දැන් අපි පටන් ගත්තා ලොකු දෙයක් කරන්න බැරි නිසා අපි හෙට හවසම සමීකරණ පාඩම පටන් ගමු. ඒතර අද දවස් ඇතුළත මම ඔයාලට group එකට දානවා. ඊළඟ සතිවල කතා කරන්න ඕනේ papers වල document එක මම කියන්නේ PDF ටික දාන්නම්. ඔයාලා එතකොට ඒ ටික අරගෙන print out අරගෙන වැඩේට ලෑස්ති වෙන්න.
හරි. එහෙනම් අදට පොතේ මම මෙතනින් එන වැඩ ටික ඉවර කරන්නම්. අපි හෙට හැන්දෑව වෙනවට 8:00 ආයෙ හම්බ වෙනවා. හරි. එහෙනම් ලබන සතියේ මේ හෙට හවස. එහෙනම් අපි ආපහු හම්බ වෙමු. හරි. ආයි වන් පොතේ. ආයි බෝස් හරි. හරි.